පින්තියන කෙනෙකුට කුසගින්නේ ඉඳලා මේ වදයක් ලැබුණා වගේ තියෙයි. පෞල් ප්‍රශ්නවලින් බැටකන අයට මෙතෙක් ගැට ගැහි තිබුණු ප්‍රශ්න ලිහිලා යයි. කසාද බඳිනවද මහන වෙනවද කියලා වැට උඩ හිටපු අය අද වැටෙන් බිමට වැටෙයි. කෙල්ලන්ටද අපි බඳිනවද නැද්ද කියලා හිතාගෙන හිටපු අයට අද තීරණයක් ලැබෙයි. මං කල්පනා කළා මේ වගේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් එයම දේශනා කරන්න ඕන කියලා. මේ දේශනාවේ නම උග්ගහ සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බද්දිය කියන නගරේ ජාතිය අඹ වනේ ජාතියා කියන වනේ වාසය කළා. උග්ගහ කියන සිටුතුමා මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරේ. ඒ උග්ගහ සිටුතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින් දෙවිල්ල වන්දනා කළ එකත් පස්ස ඉඳගෙන ආරාධනාවක් කළා. අදිවාසීතු මේ බන්ති භගවා ස්වාතනාය අත්ථ චතුත්තෝ බත්තන්ති. භාග්‍යතුන් වහන්සේ හෙට හතර නමක් බුදුරජාණන් වහන්සේ එක්කම හතර නමක් වෙන විදිහට අපේ ගෙදර දානෙට වඩින්න. දැන් සිටුවරේ දාන දෙන්න බැයිද? 100 නම 500 නමකට දාන දෙන්න බැරිද? එහෙනම් මොකක් හරි හේතුවක් මේ සංඝයා අඩුවෙන් වඩින එක. බුදුරජාණන් වහන්සේ ඉවසා වදාලා පවද දානෙට වැඩම කළා. බුදුරජාණන් වහන්සේට මෙඩක සිටුතුමාගේ මොනුබුරා වූ උග්ගහ සිටුතුමා ප්‍රණීත කෑයුතු දේන් බුදියුතු දේන් දානේ පූජා කළා. දානෙන් සතුටු කළා. අතකෝ උග්ගහෝ මෙන්ඩක නන්තා භගවන්තම් බුත්තාවෙන් ඕනිත පත්තපානෙන් ඒකමන්තන් නිසීදී. බුදුරජාණන් වහන්සේ වළඳලා පාත්‍රෙන් සෝදලා අත එළියට ගත්තට පස්සේ එක පැත්තක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මෙසේ කිව්වා. එතකොට මතක තියාගන්න, හැදිච්ච අය ස්වාමීන් වහන්සේලා දන් වළඳද්දි කතා කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා දානි වළඳලා ඉවර වෙනකල් ඉඳලා පාත්‍රේ හේදුවට පස්සේ තමයි කතා කරන්නේ. අද මේ බෙදද්දින් කතා කරනවා. හඳුරන්නේ ආණ්ඩුව පෙරළුණානේ මේ හොදි බෙදෙන ගම. එතකොට හැදුන අය, තිසරණී පිහිටි අය, ශ්‍රද්ධාවන්ත අය, ශාසන විනය දන්න ගිහියා සංඝයා දානි වළඳද්දී කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඕන දානි වළඳලා ඉවරනට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඉමාමේ බන්ති කුමාරියෝ පතිකුලානි ගමිසන්ති. ස්වාමීනි, මේ අපේ කෙල්ලු ටිකක් ඉන්නවා ගෙදර. එතකොට මෙන්නක සිටුතුමා, මේ උග්ගහ සිටුතුමාට ඒ කුලේ කෙල්ලු ටිකක් වැඩි. පතිකුලානි ගමිසන්ති, මේ මගේ කුමාරිකාව දූලා විවාහ වෙන්න ඉන්නේ. ඕවදතු තා සම්බන්ති භගවා අනුශාසතු තා සම්බන්ති භගවා. ස්වාමීනි, අවවාද කරන්ට ඇලාට අනුශාසනා කරන්ට අවවාද දෙන්ට මෑලාට, යන් තාසං අස්ස දීගරත්තං හිතාය සුඛායාති. මේ කෙල්ලන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. මේ කෙල්ලු කසාද බඳින්න ඉන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේකින් ඇහුවා. එතකොට අද කාලේ කොහොමද, කවුද ඒ විදිහේ අවවාදයක් ඉල්ලන්නේ? නමුත්
ධර්මයේ මැරිලා නැහැ. අපි දන්න සිද්ධි තියෙනවා. විවාහ වෙන දවසට සමහර දරුවෝ මේ ධර්මයේ අහලා ඒ ධර්මයෙන් හිත සනසාගත් තරුණ දරුවෝ මඟුල් මේෂ කටයුතු ආරම්භ කරන්න කලින් සංඝයා ගෙදරට වඩම්මලා විවාහ වෙන දවසේ සංඝයාට දානේ දීලා ඊට පස්සේ පිරිත් කියලා සිත ප්‍රාර්ථනා කරන සංඝයා වඩම්මලා ඊට පස්සේ තමයි පෝරුවේ කටයුතුයි මඟුල් ගෙදර කටයුතු ආරම්භ කරන්නේ. ඒත් අන්න බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් අද මේ ධර්මයේ ඇහෙන නිසා ඒ වාගේ පෞල් තියෙනවා. ධර්මයේ මැරිලා නැහැ. මේ කියන ಗುಣධර්ම අපි තුල වීරියක් උපදින්නයි අපි කියන්නේ. අද කාලේ කොව මේවා කියලා කියන්නේ වීරිය උපදින්න. නමුත් කලාතුරකින් ඉන්නවා. අද මේ කියන බණපද පිළිපදින දූලා මේ අය අතර ඉන්නවා. මනුස්ස ලෝකෙට එන්නේ පෞකාරකමකට නෙවෙයි පිනකට. සිංහලියෝ වෙලා ඉපදුනේ පෞකාරකමකට නෙවෙයි පිනකට. ඒ අය අතරිමුත් බෞද්ධ වුණේ පෞකාරකමකට නෙවෙයි පිනකට. ඒ අය අතරිමුත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා කියන්නේ පවකට නෙවෙයි පිනකට. මේ අවවාද ටික ඔබට ලැබෙනවා කියන්නේ පවකට නෙවෙයි පිනකට. අනිවාර්යෙන් මෙතන ඉන්නවා මේ කියන ධර්මයේ පිහිටන පින්වත් දරුවෝ. ඈලා හෝ ඔහුලා උදෙසයි මේ ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. මතක තියාගන්න අද කාලේ ගොඩාක් අයට අවවාද කරන්න තේරෙන්නේ නැහැ. දැන් මෙතන මේ තාත්තගේ නුවණ හරි පුදුමයි. දැන් දූලට අවවාද කරන්න එපැයි. ගොඩාක් සංඝ පිරිස මැද මේ කෙල්ල 3-4 දෙනෙක් තියාගෙන අවවාද කරනකොට ඒ ගෑන් ළමයිට පහසුව පිණිස පවතිනවද අපහසුව පිණිස පවතිනවද? අපහසුයි. ඒකයි නුවණැති පියා කළේ ස්වාම භාග්‍යතුන් වහන්සේ සමග 4-9. අපිට ගොඩාක් සංඝ පිරිසකට දන් දෙන්න නැත්තම් ගොඩක් හොඳයි. අවස්ථාව බලන්න ඕන. මේ විලාවේ කොහොමද කියලා බලන්න ඕන. ඒකනේ නෝන. ඊට පස්සේ දැන් ඔය නුවණම පාවිච්චි කරන්න. සමහර අය දන් දෙන්න ගොඩාක් ආසයි. හිතේ තියෙන ඔක්කොම හදනවා දානෙට. ව්‍යංජන 67යි. හොදි වර්ග 5යි. තව ඔය වගේ ගොඩාක් දේවල් දැක්ක ගමන් ඇහි රූප දර්ශනෙම බඩ පිරෙලා යනවා. බත් ඇටයක්වත් වරඳ ගන්න බෑ. ඒතකොට තමන් නෝනක් තියෙන්න ඕන. මට දන් දෙන්න ආසාව තියෙනවා තමයි. මෙතෙන්ද සුදුසු මොනවද? ඒ නෝන තියෙන්න ඕන. ඒ පසක තැබේවා. අපි බලමු විවාහ වීම පිණිස පවතින විවාහ වෙන්න ඉන්න දූලාට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදයේ කුමක්ද? අතකෝ භගවන් තා කුමාරියෝ ඒතද වූච තාත ප්‍රශ්නේ වේ උත්තරී දූලාට ලැබෙන්නේ. තස්මාතේ කුමාරියෝ ඒවං සික්කිතබ්බං. මේ කුමාරිකාවනි, එහෙනම් දුවලා මේක හුරු වෙන්න, මේක පුරුදු කරන්න. යස්සෝ මාතා පිතරෝ බත්තුනෝ දස්සන්ති අත්තගාවා හිතේසුනෝ අනුකම්පකා අනුකම්පං උපාදාය. ඔන්න ඔයාලා දැන් විවාහ කරලා දෙන්නේ අම්මයි තාත්තයි ස්වාමියෙකුට අර්ථයක් පිණිස, හිතසුව පිණිස, අනුකම්පාවෙන්. අපි නැති කාලෙක මේ කෙල්ල තනි වෙයි. මේ කෙල්ලට යන කලදසාවක් එපැයි. මුන්ටත් රැකවරණයක් එපැයි කියලා අනුකම්පාවෙන්මයි විවාහයක් දෙමව්පියෝ කරලා දෙන්නේ. කෙල්ලට යහපතක් පිණිසමයි, මුන්ට හරියන්න ඕන කියන අදහසමයි හිතේ තියෙන්නේ. කවදාවත් ගිල විඳවපන් කියලා කිසිම විවාහයක් සිද්ධ කරන්නේ නැහැ දෙමව්පියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියෝ අනුකම්පාවෙන්මයි ඔයාලා දැන් විවාහ කරලා දෙන්න හදන්නේ. ඒතර එනම් මේ ධර්මයේ පටන් ගන්නකොටම තියෙනවා අම්මලා තාත්තලාගේ කැමැත්තෙන්මයි විවාහ කරලා දෙන්නේ කියලා. එහෙනම් හොරෙන් පැනලි බෑ.
එතකොට දර මේවා අනිත් පැත්තට ගන්නත් ඕන පුතාල ටික කල්පනා කරන්න ඕන විවාහ ජීවිතයේ පිණිස බුදුරජාණන් වහන්සේ දුන්න අවවාද ටිකේ පටන් ගන්නකොටම තියෙන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් විවාහ වෙනවා එතකොට කෙල්ලන් හොරෙන් පැන්නෙලිත් බෑ එතකොට අපි කියමුකෝ හොර රහසේ යාළු වෙලා කියලා එහෙමනම් කල්යල් බලලා මෙතෙක් කාලයක් ආදරෙන් සිනහසෙන් හදාගත්ත දෙමව්පියන්ට ආදරෙන් කියන්න ඕන ආදරෙන් කියලා රහසක් කරගන්න නැතුව ඒ ආශිර්වාදේ ආදරෙන් අපි ලබා ගන්න ඕන ඒ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන්ම විවාහයක් වෙන තරමට විවාහ ජීවිතයේ අරුබුදඩුයි ඊට පස්සේ තියෙනවා දැන් උන අනුකම්පාවෙන් විවාහ කරලා දෙනවනේ තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියෝ එහෙනම් දැන් විවාහ වෙලා විවාහ වුණාට පස්සේ එහි ගිහිල්ලා පුබ්බුට්ඨායිනියෝ කලින් නැගිටපල්ලා කාට කලින්ද නැගිටින්න ඕන ඈ ස්වාමියාට කලින් නැගිටින්න ඕන බිරිඳ හොඳට මතක තියාගන්න විවාහය කියන්නේ එකිනෙකාගේ කාමාශාවල් තෘප්තිමත් කරගන්න තැන නෙවෙයි මේකෙන් හොඳටම පේනවා වෙසඟනකගේ බිරිඳකගේ වෙනස පිරිමින්ගේ ලාමක ආශාවල් ගණිකාවත් ඉෂ්ට කරනවා බිරිඳත් ඉෂ්ට කරනවා එතකොට පිරිමින්ගේ ආශාවල් ඉෂ්ට කිරීම ස්ත්‍රී කෘත්‍යය නම් බිරිඳයි වෙසඟනගේ වෙනස මොකද්ද වෙසඟනගේ පුබ්බුට්ටායිනේ නෑ බිරිඳක් නම් පිරිමියාට කලින් අවදි වෙනවා විවාහ වෙච්ච අය ජීවිතේ අඩුපාඩු හදාගන්නට මේ ධර්මයෙන් උපදෙස ගන්න ඕන ස්වාමියාට කලින් අවදි වෙනවා බිරිඳ පුබ්බුට්ටායිනි ඊළඟට තියෙනවා පච්චා නිපාතිනි පච්චා නිපාතිනි කියන්නේ පස්සේ නිදා ගන්න ඕන කාට පස්සේද නිදා ගන්නෙ ස්වාමියාට පස්සේ නිදා ගන්නෙ එතකොට කලින්ම ගිහිල්ලා ඇඳේ ගුලි ගැහිලා ගොරව ගොරව බුදිය ගන්න නැහැ බිරිඳා මේ ಗುಣ නැතිව විවාහ ජීවිත ගත කරන අයට නරක නමක් වැටෙනවා මා නොකිව්වාට බිරිඳක් නම් පුබ්බුට්ටායිනේ කලින් නැගිටින්න ඕන පස්සේ නිදා ගන්න ඕන ස්වාමියාට පස්සේ මේ කරුණ වහනකට මා තුල සතුටක් ඉපදුනා මම කවදාවත් දැකලා නැහැ අපේ අම්මා අපිට කලින් නිදා ගන්නවා දැකලම නැහැ අපි ඇහැරුණාට පස්සේ අම්මා ඇහැරෙනවා මම දැකලත් නැහැ අපේ අම්මා හොඳ බිරිඳක් ඇහැපින් වන්තයි ඒ නිසා මේ විදිහට ස්වාමියාට කලින් නැගිටිනවා ස්වාමියාට පස්සේ නිදා ගන්නවා එතකොට බිරිඳකගේ නිින්ද අඩුයිද වැඩියිද බිරිඳක් වනාහි නිින්ද ගොඩාක් අඩු කෙනෙක් ඊට පස්සේ තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කිංකාර පටිස්සාවිනියෝ මොකද්ද කරන්න තියෙන්නේ කියලා හොයලා බලලා කරන්න ඕන කියනවා සමහර ගෙවල් වල මිනිස්සයාගේ ඇඳුම් ගොඩ ගැහිලා මේ සතිය එනකල් බලාගෙන ඉන්නවා ඇඳුම් ගොඩායි එදිනෙදා කිලිටි වෙන ඇඳුම් එදිනෙදා ගේ නැඳුම් එදිනෙදා සේදුවා නම් හොයලා බලනවා මෑ මොකද්ද කරෙන්න තියෙන්නේ කියලා කුසිය දිහා බලනවා කොහොමද ලිප ඊළඟට කුසිය ඉඳුල් වෙලාද කියලා සමහර ගෙවල් වල කෑම කාලා ඔහේ දාලා එහෙම නිදා ගන්නවා ඉඳුල් ගඳට ගඳට ප්‍රේත බැල්ම වැටෙනවා මේ ගෙදර උයන කෑම රස නැහැ නිකමද මං කියනවට කරලා බලන්න
හොඳට කුසිය අස්පස් කරනවා රාත්‍රියේ නිදා ගන්න කලින් ඊළඟට කෑම ඉවර ඇඳු මේ භාජන අනිවාර්යෙන් සෝදනවා කෑම ඉතුරු වෙච්ච භාජන ආවරණය කළා හොඳට ආරක්ෂිතව තියන සත්තුන්ව පනින්න බැරි වෙන්න කිංකාර පටිස්සාවිනියෝ සමහර ගෙවල් වල විවාහ වෙලා කෙල්ලෝ යසට බුදියාගෙන ඉන්නවා ගොරවගරුවක් කුඹකරනේ වගේ කිසි වැඩක් නැහැ වගේ මිඳුලි වල් මකුළු දැල් හැමතැනම බැඳිලා උන්චිල්ලා පදින්න පුළුවන් එහෙන් ගෙවල් වල හොදන්න ඇඳුම් එහෙ මුන් යසට බුදි ඒ ගෙවල් වලට දේව සාප වදිනවා මැරුණාට පස්සේ නිරේ උපදින්නේ මේ කෙල්ලන්ගේ දිව්‍ය ලෝකයයි අපායයි gederamai හැදෙන්නේ gedara හොඳට අතුපතු ගාලා සුද්ධ කරලා තියෙනවා නම් ඒ gederaට මීයෝ එන්නේ නැහැ gedara මීයෝ වැඩි කියන්නේ කැරපොත්තු වැඩි කියන්නේ කූඹි වැඩි කියන්නේ gedara බිරිඳගේ දෝෂ ඒ බිරිඳගේ ඔළුවේ තියලා කොස් ගෙඩියක් කපන්න ඕන දෝෂ යන්න එතකොට සමහර ගෙවල් වල තියෙනවා ගෙවල් ලස්සනයි. එතකොට මේ ගෙවල් වලට ඇතුල් වෙනකොට මම හිතනවා මේ ගෙදර කෙල්ලෙක් ඇද කියලා. කෙල්ලෙක් ඉන්න ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා. සමහර ගෙවල් වල ගොඩාක් සුද්ධ පවිත්‍රකම එළියේ මල් වවල අඩුයි. අපිට හිතෙනවා මේ ගෙවල් වල නම් කොල්ලෝ ඇත්තේ කෙල්ලෙක් නැහැ කියලා. නමුත් ඇතුල් වෙනකොට ඉන්නවා මේ ජෝඩුවක්. ආ එහෙනම් මේ බිරිඳ කිංකාර පටිස්සාවිනිය මොනවද කරන්න දෙන්නේ කියලා හොයලා බලන්න ඇති කෙනෙක්. දවසක් නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා මං වැඩ පිරිමහගෙන ඉන්නේ අපේ මහත්තයා ඇඳෙන් කුසියට යනවා කුසියෙන් බාත්รูම් එකට යනවා හැමදාම එක තැනකින් යන්නේ කොයි යන පාරම අඩි දෙකක් මේ අතු ගන්නවල් උන්දෑ. දැන් මහා ලොකු හපංගමක් කරලා ඇවිල්ලා කියන්නේ කාටද මේ වංචා කරන්නේ? කාටද මේ වංචා කරන්නේ? එතකොට ගෙදර බිරිඳක් කියන්නේ හැම දෙයක්ම හොයලා බලලා කරනවා. වදයක් කරගන්නේ නැහැ. එහෙම කරනවා නම් එහෙම කරන්න පුළුවන් නම් කසාද බඳින්න. නිකම් බැඳලා පව්කාර ජීවිත ගෙවාගෙන නිරේ උපදින්න එපා. විවාහය කියන්නේ එහෙම එකක්. विवाह जीवित देवलोवा निरवाईलवा मनापचारिणियो दूला कुमारी कावनी मनापचार मनाप विद्येट हेसरेन्नोन कौर मनाप विद्य विधियट दी स्वामिया स्वामिया मनाप विधिय दी ස්වාමියා කැමති නැත්නම් ඒ ඇඳුම් අඳින්න කෙල්ල අඳින්නේ නැහැ. ස්වාමියා කැමති නැත්නම් ඒ කෑම බීම කන්න ඒ කෑම බීම ගෙදර හදන්නේ නැහැ. ස්වාමියා කැමති නැත්නම් අපි ඒ අහල පහල අනිත් අර ගෙවල් වලට යනවට ස්වාමියා කැමති නැති ගෙවල් වලට යන්නේ නැහැ. ස්වාමියා කිව්වොත් එහෙම මේ නෝනා නැත්තං ඔයා මේ වගේ දේවල් කරනකොට මම කැමති නෑ කියලා ඒ කිව්ව පමණින් ඒක හදා ගන්නවා මනාපචාරිනියෝ එහෙම වෙනවා නම් එතන බිරිඳක් විවාහය කියලා කියන්නේ මේ කොලේක අස්සම් කරලා මඟුල් තුලා අරන් එහෙම ගන්න එකක් නෙවෙයි ඊට පස්සේ තියෙනවා प्रिय वादिनियो प्रिय वचन कथा करनो ने काट प्रिय वचन द स्वामियाट प्रिय वचन कथा करनो ने केनो एहेमनं ऐ बिरिंदा स्वामियाट प्रिय वचन कथा करन नेत्तां ऐ वेतेन्नी वेन नमकट ऐट नरक वचनयक येदेनो एतकोट देन होंदर मतक तियागन्न ඊට පස්සේ තියෙනවා එවන් යෝ කුමාරියෝ සික්කිතබ්බා මේ විදිහට හික්මෙන්න කියලා. මේ විදිහට හික්මෙන බිරිඳ අපි කියමු ප්‍රියවාදිනී කියන්නේ මේ වගේ කක්. ඔන්න
महासुदर्शन रज्जु कुसिनारावे काले रज्जुंगे काले कुसिनारावट की कुसावती राजधानी केला ए कुसावती राजधानी सुदर्शन रज्जु कलुरियर शतबिलवा सक्विति रज्जु सक्विति रजतुमा स्त्री रत्नेवन सुधर्मा सुधर्मा नमति सक्विति रजतुमा शतपिल इरियावे मिहितुआ मनोहर करदर रूरा वेटन कंदुलेतु सक्विति रजतुमा लंगड़ गील की मांगे प्रिय स्वामी असुहारदाक राजधानी तीनवा कुसावती राजधानी प्रधान कोटगेन ईश्यालोबटाईती एगन हितला ओब सुवसे मे राजधानी वल हित बिहित वगंद सुभद्रा केन मम एतुलु बिरिंदावलु असुहारदाक ओबट मुलु हदवतीम आदरे करमिंग इन्नवा अपि ओब समग इन्नवा एनिसा ओब अपि गेन हितन्न ඊළඟට මේ විශාල මේ මාලිගාව සහිත 84000ක මාලිගා තියෙනවා මේ විදිහට සක්විති රජතුමාගේ විස්තර කිව්වා මැරෙන්න එපා කියලා කියන්නේ මේ එතකොට සක්විති රජුරු අහනවා සුද මේ මහ සුදර්ශන රජුරු ඔබ සමග මම විවාහ වෙලා පෞල් ජීවිතයක් ගත කළා අවුරුදු 84000ක් අවුරුදු 84000ටම अप्रिय वचने सुधर्मा ओब मट कील अद मे अवसम मोहते ओब मट अप्रिय देखनवा स्वामी मम प्रिय वचन गोमद कथाकरण सुधर्मा मेहम की कुसावती राजधानी ऐतुलु मे राजधानी श्याल अनित्याय एनिसा अपेक्षा वक नेतु कलुरियकरंद कील मट कियन्न किवा सुधर्मा बिशवेसुरु मी बिशव ओक्कोम अनित्यायि एनिसा अपेक्षावक नेतुव मेरेंड कियला मट कियन्न किव्वा मी विद्यट कियनकोट ए सुधर्मा बिशव कंदुलु पिहदा गत्ता वंदना करगन कियनवा रजतुमनि कुसावती राजधानी एतुलु राजधानी असुहार दहम अनित्यायि अपेक्षावक नेतुव मेरेंड कियनवा सुधर्मा ऐतुलु बिसोवुरु ओक्कोम अनित्याय अपेक्षावक नेतुव मेरेंड कियनवा प्रियवादिनी ए सुधर्मा वनाहि ए यशोदरा प्रियवादिनी ए होंद बिरिंदा स्वामिया अतेरला गियाट पास्से सिद्धु कुमार या गियाड़ पासे नोकिया ससरक प्रेम ससरक बैंदीम एक जीवित एक संद किंदुराई संद किंदुरी वेला इपदिला मुलु दवसे में नाटला नाटला सिंधु कियला नाटला जय इल्लीवेन का लांडन वाई किंदुराई किंदुरी एक तापसे कहनवा හැමදාම දවසේම සතුටින් ඉඳලා රාත්‍රී අඳන්නේ ඇයි කියලා අහනවා කියනවා හේතුවක් තියෙනවා කියලා අපි දෙන්න බොහෝ කාලයක් ආදරෙන් ඉන්නේ කියනවා සඳ කිඳුරයි සඳ කිඳුරි දවසක් අපි නට නට සඳ කිඳුර ගඟෙන් එහා පැත්තට ගියා සඳ කිඳුරි මේ පැත්තට ආවා අකාල මේගයක් වර්ෂාවක් ඇවිල්ලා ගඟේ වතුර වැඩි වුණා සඳ කිඳුර එහා පැත්තේ කිඳුරි මේ පැත්තේ අපි රැයක් එළිවෙන කල ඔහුයි මායි පිනිපිනි ලං වෙන්න බැරුව හිටියා මුළු ජීවිතේටම එක දවසක් මුළු ජීවිතේටම එක දවසක් අපි දෙන්න වෙන් වුණානේ කියලා මතක් වෙනකොට මුළු රාත්‍රියම කඳුළු වැටෙනවා ඇහෙන් කොහොම ආදරයක්ද සසරේ මේ වගේ ආදරේ කරලා සිදුහක් කුමාරේ අවසාන ජීවිතේ තමව දාලා යනකොට ඒ යසෝදරා සිහිකලා මගේ ස්වාමියාට මාව හීනෙන්වත් පේන්න එපා ඔහුගේ විමුක්තියට බාධාවක් වෙයි කියලා යසෝදරා
කොහොමද අද කාලේ අතෑරලා ගිය ගම මැසේජ් වලින් රිද්දනවා පණිවිඩ වලින් රිද්දනවා ඔහුට පේන්න එක එක දේවල් කර කර රිද්දවනවා උඹට යම් දවසක මාව මතක් වෙයි කියා හිතනවා ඕක මන් ළඟට කවදා හරි වැටෙයි කියලා හිතනවා ඇහැලා යසෝදරා පරම්පරාවේ නෙවෙයි බිරිඳක් වනාහි ප්‍රිය වාදිනි ස්වාමියා කැමති වචන කතා කරන්නේ මනාපචාරයනේ ස්වාමියා කැමති විදිහට ඉන්නේ ඔන්න කොල්ලනේ හොයාගන්න සුදුසු කෙල්ලක් ඒ කවදාවත් හිතරි දෙන වචනයක් කතා කරන්නේ ස්වාමියා ගෑස් වලට කඳුළු පුරවන්නේ ඔයාලා දන්නවා දැන් මෙතන ඔයාලා දන්නවද මේ ටික කියාගෙන යනකොටම තේරෙන්නේ නැද්ද දැන් මේ කෙල්ලට කැමති ඇඳුම් අඳින්න නැහැ මේ කෙල්ලට මේ විවාහ වුණ කෙල්ලට කැමති සැප විඳින්න නැහැ ඒ ස්වාමියාට අනුවනේ ඉන්නේ මේ කෙල්ලට නිින්දක් නැහැ මේ කෙල්ලට ඕන විදිහට ඇඳ ඇඳලා ලස්සන වෙන්න බෑ මේ කෙල්ලට එහෙනම් ඔයාලා දන්නවද මේ කෙල්ල යන ලෝකේ මේ බිරිඳ මැරුණාට පස්සේ යන්නේ නිම්මාන රතියේ නිම්මාන රතියේ කාරණා තුනක් තියෙනවා අනිත් දිව්‍ය ලෝකවල නැති ඒ තමයි කැමැති රූපයක් මවා ගන්න පුළුවන් කැමැති කටහඬකින් කතා කරන්න පුළුවන් කැමැති සැපයක් විඳින්න පුළුවන් අවුරුදු 30ක් 40ක් තමන්ගේ අදහස් පාලනය කරලා ස්වාමියාට යටත් වෙලා ඉඳලා ඔහු උපදිනවා ඒ ඈ උපදිනවා ඒ බිරිඳ නිම්මාන රතියේ කැමැති කැමැති රූපයට මවා ගන්න පුළුවන් ස්වාමියාට ඕන විදියට කතා කරලා තමන්ගේ කට වහගත්තා නිම්මාන රති දිව්‍ය ලෝකේ කැමැති කැමැති කටහඬ වලින් කතා කරන්න බලවා මිනිහාට ඕන විදියටම ඉන්න ඕන තමන්ගේ සැප සම්පත් ගැන මිනිසයාට කියලා මුකුත් කරගන්නේ නැමේ ඒ නිම්මාන රති ඉපදුනාට පස්සේ කැමැති කැමැති සැප විඳින්න පුළුවන් අවුරුදු 30 40ක ආත්ම දමනය නිම්මාන රතේ විපාක දුන්නේ නැටි අවුරුදු දහස් ගානක ඉතිහාසය තුල නිම්මාන රතේ ඉපදිච්ච කෙනෙක් ගැන පොතපතේ විස්තර නැහැ මේ ಗುಣධර්ම පිළිපදින ස්ත්‍රීහු උපදිනවා නිම්මාන රතේ කලින් අවදි වෙලා පස්සේ නිදාගෙන හැම කටයුත්තක්ම 16ක් වගේ හොයලා ස්වාමියාට කැමැති වචන කතා කරලා ස්වාමියාට ඕන විදියට ඉඳලා මෙච්චර දාස වෙලා ඉන්න බිරිඳ ඈ ස්ත්‍රියක් නේ දුටුගැමුණු මහරජුරෝ රුවන්වැලි මහසෑය හදපු ඉන්නේ තුසිතේ ඒ තුසිතෙත් ඉක්මොලා බිරිඳ යනවා නිම්මාන රතියට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉන්නේ තුසිතේ බෝධිසත්වයෝ ඉන්න දිව්‍ය ලෝකෙත් ඉක්මොලා නිම්මාන රතියට යනවා වත් හතක් පුරලා සක්දෙව් රජ බවට පත් වුණ මඟ නම් මානවකයා ඒ සක්දෙව් රජාණෝ ඉන්නේ තාවතෙන්සේ ඒ තාවතෙන්සෙත් ඉක්මවලා නිම්මාන රතිය යනවා මේ ආත්ම දමනේ නිසා ඒකෙන් තේරෙන්නේ මේ ಗುಣධර්ම ටික හරියට පිළිපදින්න කොච්චර වීරියක් ඕනද කොච්චර වීරියක් ඕනේද? ගෙදරම අපායයි දෙව්ලොවයි හැදෙනවා. එතකොට දැන් මේවනේ අවවාද පතිකුලයට යන කෙල්ලෙක් කසාද බඳින්න ලැහැත් වෙනකොට අම්මලා තාත්තලා දෑවැද්දයි හදන්නේ. බැංගු පොතයි පුරවන්නේ, බඩු ටිකයි ගෙදෙට ගේන්නේ, අඳින්න සාරි ටිකයි ආභරණ ටිකයි ලැහැත්ති කරන්නේ. කෝ කෙල්ලගේ සුගතියට අවවාද කෝ අද කාලේ නැටුම් පන්ති යවනවා විවාහ වෙන්න මාසෙකට කලින් අර මේ
මඟුල් ඇඳුම දාලා කෙල්ලට සොකරි නටන්න ලෝකෙට නටවල බඳින කෙල්ල නටවල ලෝකෙ හිනස්වන්න ලැජ්ජයි බඳින දවසේම ගෑණි තියනවා ගණිකා මණ්ඩමේ බඳින දවසේම ගෑණි විසඟනක් කරනවා මිනිස්සු මැද අම්මලා තාත්තලා මැද ඒකි නටවනවා කෝ බිරින්දෑවරු කෝ බිරින්දෑවරු ඒ නිසා හරියට බිරින්දගේ වගකීම හරියට කරනවා නම් ඔවුන් දෙව්ලෝක උපදිනවා මේ වගේ උතුම් බිරින්දක් යම්කිසි පිරිමියෙකුට ලැබෙනවා නම් ඒ පිරිමියා වාසනාවන්තයි ඊළඟට බලන්න විසාකා විසාකාව වනාහි තරුණ කතා ඇසෝහන් උනේ අවුරුදු 7 දී ඇසෝහන් උනේ අවුරුදු 7 දී දැන් විසාකා කොහෙද ඉන්නේ නිම්මාන රති අගරජ්ජිනි සුනිම්මිත දිවි රාජයාගේ බිරිඳ සද්දවිඳුත් ඉක්මවලා ගිහිල්ලා අනේපිඩු සිටුතුමත් ඉන්නේ තුසිතේ අනේපිඩු සිටුතුමත් ඉක්මවලා ගිහිල්ලා බිම්බිසාර රජු වෙන්නේ චාන්තුම් මහරජකේ ඔහු දෙක්මවා ගිහිල්ලා විසාකා විසාකා අවුරුදු 7න් සෝවන් වුණේ මිගාර සිටුතුමාගේ පුතාට බිරිඳක් සොයද්දී එක එක නගරෙන් යනකොට විසාකා ඉන්න නගරයටත් ආවා බ්‍රාහ්මණවරු ඊට පස්සේ එදා වැස්ස දවසක් කෙල්ලන්ගේ උත්සව දවසක් කෙල්ලෝ ටික වැස්ස වැහි පොද වැටෙනකොට දුවගෙන ආවා සමාජ මේ ප්‍රජා ශාලාවකට වගේ එක මණ්ඩපයකට දුවගෙන ආවා ඒ කෙල්ලන් 500 තුලම බ්‍රාහ්මණවරු බැලුවා පංච කල්යාණේ නැහැ කුමක්ද මේ පංච කල්යාණය කේශ කල්යාණයයි හිසින් කඩාගෙන වැටුණ කේශ කලාපේ තියෙනවා පොළොවේ ඉඳලා අඟල් 4ක් විතර උඩින් මුහුදු රැල්ල වගේ කෙස් ටික නැමිලා තියෙන්නේ. ඒ කේශ කල්යාණය. දන්ත කල්යාණයේ සුදුසුදු දත් තියෙනවා විවර නැති එක ගානට ඒ දන්ත කල්යාණය. ඊළඟට හැම තියෙනවා රැලි වැටෙන්නේ නැතුව පිරිපුන්ව හරි පෘෂ්ටිමත් රැලි ගහෙන්නේ නැහැ. ඒ තමයි ඒ චවි කල්යාණය ඊළඟට තියෙන මාංශ කල්යාණය ඇටකොඩු ශරීරේ පේන්නේ නැහැ ඊළඟ වයක් කල්යාණය තියෙනවා නාකි ගතියක් පේන්නේ නැහැ තරුණ බවම පේනවා බැලුවා කුමාරිකාව 500 තුලම නැහැ ඔන්න වැස්සේ මැදක් යනකොට හිමි දෙනවා ගෑන් ළමයි ඉතින් බ්‍රාහ්මණවරු දුරදීම දැක්කා පංච කල්යාණේ තියෙනවා දන්ත කල්යාණේ හැර දත් ටික බලන්න ඕන නිසා කිව්වා මේ කුමාරිකාව විවාහ කරගත්ත ගත්තොත් එීම කවුරු හරි ඒ කොල්ලට වතුර නැතුව මැරෙන්න වෙනවා කිව්වා එතකොට විසාකා ඇහුවා මොකද්ද ඒ කියපු කතාව අන්න දන්ත කල්යාණේ දැක්කා නේ අපි කිව්වේ මේ වැස්ස වෙලාවට මේ කුමාරිකා ඔක්කොම දුවගෙන ආව ඔබ හිමීතාවා ඔබගේ ස්වාමියා අනාගතේ කෑම කනකොට බත්ගුලියක් උගුරෙහි හිර වෙලා වතුර ඇරන් වරෙන් කියනකොට ඔයා යන විදියට ගිහිල්ලා එනකොට මිනිහා මැරිලා ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණවරුනි ධර්මයේ වරද්දා ගන්න එපා 4 දිනක් දුවන්න හොඳ නැහැ කිව්වා රාජාභරණෙන් සැරසුන රජුරුව දුවන්න හොඳ නැහැ. අශෝභනයි. මංගල ඇත් රජා දුවන්න හොඳ නැහැ. අශෝභනයි. ඔහු ඈත් ගමනින් යන්න ඕන. තාපසින් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා දුවන්න හොඳ නැහැ. අශෝභනයි. කෙල්ල දුවන්න හොඳ නැහැ කිව්වා. කිනම් බ්‍රාහ්මණවරුනි කෙල්ලන් දුවන්න හොඳ නැත්තේ හේතුවක් ඇතුව කිව්වා. ඒ හේතුව තමයි කිව්වා අපි කෙල්ලෝ අනාහේ විකුණන්න තියෙන භාජන වගේ කිව්වා.
විසාකා විකුණන්න තියෙන වාජනයකට සීරිමාකාවත් වටිනාකම අඩු වෙනවා කියලා. ඒ නිසා අපි මේ දුවනකට පය පැකිලා වැටිලා අතක් පයක් කැඩුනොත් එහෙම කොර කෙල්ලක් කිය අතපය කැඩුන කෙල්ලක් කිය අබ්බගත කෙල්ලක් කිය කියලා අපේ අම්මලාට අපිව හරියට දීග දෙන්න බෑ කිව්වා. කොහොමද විසාකා ශරීරේ සීරිමාවක් වෙනවටවත් කැමති නෑ. චරිතෙට කැල්ලක් ගැන නෙමෙයි මේ කිව්වේ. විසාකා ශරීරේ සීරිමාවක් සිදුවීම පවා දෙමව්පියන්ට නින්දාවක් විදියට නම් සලකන්නේ චරිතේ රැක ගැනීම ගැන කවර කතාවද? පුංචි කාලේ ඉඳ ගෙදරට කෙල්ලෙක් ඉපදුන ගමන් අම්මලාට තාත්තලාට එන බර තමයි කණ්ඩ බොන්න දෙන එකවත් අඳින්න දෙන එකවත් නෙවෙයි කෙල්ල රැකගන්න එක. පුංචි කාලේ ඉඳලා මොන්ඩිසෝරි යනවා ගෙන්නගෙන එනවා යනවා ගෙන්නගෙන එනවා ඉස්කෝලේ යනවා ගෙන්නගෙන එනවා පන්ති යනවා ගෙන්නගෙන එනවා අයියට කියනවා නංගි ගෙන්නන වරින් ඉක්මනට ඵලයක් දැන් දුව පන්ති ඇරෙන වෙලාව මෙච්චර මහන්සි වෙටි කෙල්ල රැකගන්න ඒකේ හොරෙන් චරිතේ නැහගත්තොත් එහෙම කොහේ යයිද අම්මා මෙතෙක් කාලයක් දරපු උත්සාහය තාත්තා මෙතෙක් කාලයක් දරපු උත්සාහය ඒ වගේ අහිංසක කෙල්ලෙක්ගේ චරිතය යංගිසි කොල්ලෙක් නැසුවොත් ඒක කොහේ යයිද? අච්චර අම්මලා තාත්තලා පන්ති යනකොට ගියේ පන්ති එනකොට ගෙන්නගෙන එන්න ගියේ ඉස්කෝලේ ඇරලවන්න ගියේ විභාගෙ ලියලා ඉවර වෙනකල් එළියට වෙලා ඉන්නේ මොන කිහිල් මලකටද? කෙල්ලෙක් රැකගන්න ගැනීම පිණිසයි. එතකොට ඒ ධර්මයේ ස්ත්‍රියක් ආරක්ෂා කළේ නැත්තම් ඔවුන් බොහෝ පෞරස් කරගන්නවා. මේ විසාකාව වනාහි ශරීරයේ සීරීමක්වත් වෙන්න දෙන්නේ නැහැ. අම්මලා අපිව රැක්කා කියලා. ඈ නිම්මාන රතියේ. එහෙම හිතපු විසාකා නිම්මාන රතියේ. මට ස්වාමීන් වහන්සේ නම මුණ ගිහිල්ලා කිව්වා ස්වාමීනි ඔය වගේ ප්‍රශ්නයක් විසඳද්දී මට කිව්වේ ස්වාමීනි මට මහාන වෙච්ච දා ඉඳලා කෙල්ලෙක් දැකලා නරක හිතක් ඇති වෙලා නැහැ කිව්වා. ස්වාමීනි ඒකට හේතුව තමයි මට නංගි කෙනෙක් ඉන්නවා. මගේ නංගි. අපේ නංගි රකින්ට අම්මා දරන උත්සාහය මහන්සිය නංගි ගැන හිතන විදිය මම හොඳට දන්නවා. ගෑන් ළමෙක් දකිනකොටම මට හිතෙනවා කිව්වා මේ ගෑන් ළමයාගේ අම්මා මෙයා ඒ විදියට රකින්න ඇති. ඒ නිසා මෙයා ගැන නරක සිතක් උපදින එකත් මට හොඳ නෑ කියලා හිතනකොට මගේ සිතේ නරක සිතුවිලි උපදින්නේ නෑ. පැදිවිච්ච දා ඉඳලා අද දක්වා ස්ත්‍රියක් ගැන නරක හිතක් ඉපදෙලා නෑ කිව්වා. කවුරු හරි ඒ වාගේ සංවර වෙච්ච භික්ෂුන් වහන්සේ නම මේ සංඝ පරිසතර ඉන්නවා. කවුරු හරි කෙල්ලේ දැන් ඔය කතාව කියපු ස්වාමීන් වහන්සේ හරි හැඩ ස්වාමීන් වහන්සේ නම ලස්සන ස්වාමීන් වහන්සේ නම කවුරු හරි කෙල්ලෙක් ස්ත්‍රියක් අර හාමුදුරුවෝ දිහා බලලා පෙරේතකමක් උපද්දව ගන්නවා. ඒකි මැරුණට පස්සේ කොහේ යයිද? අච්චර හිත රකින හාමුදුරුවෝ නම භික්ෂුන් වහන්සේලා වනාහි ගින්දර වගේ දෙවෙන්ටපා කෙල්ලෙක් දැනගත යුතුයි තමන්ගේ පරිස්සම් වේවා. ඇලා දැන් විසාකාගේ ජීවිතෙන් ගන්න උපදෙස. ඊට පස්සේ විසාකා ඒ විස්තරය කියලා තවත් කිව්ව ගොඩාක් කරුණු කෙල්ලෙක් රකින්න හැටි. ඊට පස්සේ කිව්වා මේ ඔන්න විවාහයට කටයුතු යෙදුණා. විවාහ වෙන දවසේ ඒ විසාකාට මේල පළඳනාවක් හම්බුණානේ. ඒ මේල පළඳනාව තියෙන දැන් මේ රවුමට තමයි සම්පූර්ණ ආභරණේ තියෙන්නේ. ඒ රවුම හිසට දානවා මෙහෙම. දම්පු ගමම ඒ රත්තරන් චේන් ටික කඩාගෙන වැටෙනවා පල්ලෙහැට. හිස මුඳුනේ මොනරෙක්ගේ හිසක් වගේ කොටසක් ඉතුරු වෙනවා. මුළු ඇඟම මොනරෙක්ගේ වගේ වෙනවා. ආ රත්තරන් ආභරණේ. මේල පළඳනාව. ඈ සසරේ සංඝයාට ශ්‍රමණ පරිස්කාර චීවර ඉදිකටු පාත්‍ර
ఆది సమన పరిస్కార పూజా కరల ఇందలా ఇస్త్రీంట లబంట నొహకి అద్భుత ఆభరణ్యక్ లబనవా ఏ కరుపు పినాయ్ విశాఖా వివాహ విన దవసి కివ్వా తాత దోని మతక త్యాగంద గిదర గిందర పిటట దెండిపా పిటిం గిందర ఎతుట గండిపా దోని దినాయట దీపం కివ్వా నొదినాయట దెండిపా కివ్వా దినాయట నొదినాయట దీపం కివ్వా సువసే ఇందగనిం కివ్వా సువసే కాపం కివ్వా సువసే నిదాగనిం కివ్వా గిందర నిమాగండిపా కివ్వా గిని పింబ పింబ హిటపం కివ్వా ఓ విధిట ఉపదేశ దున్నా 10 దీలా వివాహయట దొన్ యెవ్వా వివాహయట యావుంట దెన్ దేవేద్ద దినవని రంకహవను ఉరేం భాగ్యక్ గంద యావుంట ఉరేం హెలెనవ భాజనేట గవయో లక్షయక్ దినకుడ తవ లక్షయక్ గాల కడాగన ఎనవ దేవేద్ద దెన్న హితనవడ వెడియ దెవెనవ ఏ తమై విశాఖ సంసారి దందెద్ది దానే వలందాగన అవసన్ వెన స్వామినాంసల ఇన్నవని స్వామిని మేక గుణదేయక్ వలందంట హరి హొందై కేల దేనో ఎదుట అరయగే వచనే నిసా అర స్వామినాంసి ఆయే బత్ కటక్ హరి వలందనవా తమంగే వచనే వలంద అవసన్ వీగని అనాయే నెవత వెలందివ్వా కేల యమక్ ఎద్ద ఏట దిన దేవల్ వెడిపుర దెన్న సిద్ధ వెనో ඔයාලට අඩු වෙන්නේ හම්බ වෙන්නේ ඒ කියන්නේ දානේ දෙද්දිමුත් හිතන්නේ ඉතුරු වෙනවා නම් මාළු කෑල්ලක්වත් දෙන විදිහට ලැබෙනවා විසාකා විවාහයට ගියා ගිහිල්ලා දැන් ඔන්න දැන් ඉන්නවා එකපාරම විවාහ වෙච්ච දවසේම රෑ විසාකා ගෙයින් එළියට ගිහිල්ලා ආවා මාමන්ඩි බලාගෙන හිටියා मुकुद किया विशाखा गुड़ा धनवत्नी विशाखा के धने मिंगार सिटे धने दासीम पंगे इच्छर धनवत् विशाखा वीर बस उन्न पहुद मंगल उत्सव दान निगंडे अंड विशाखा टेव राहत लाख विशाखा दूगन दाने बेदे निगंटे चीज नोद मे हेत के लगिया ඉවරයි දානශාලාව දැන් නිගන්ටු කෑ ගහනවා කවුද මේ ගෙනාවු හැතිරි කියලා දැන් මොකද තීරණයක් ගන්නත් බෑ ඉතින් සිටුතුමා කිව්වා නෑ නෑ තීරෙන්නේ නෑ අලු පොඩි කෙල්ලෙක් ඔය ගෙනාවේ කියලා ඊට පස්සේ පහුවදා කිරිබතක් දිය නොමසු කිරිබතක් මාමා කිරිබතක් කනවා විශාක පවන්සල්නෝ මාමට විවාහවල දෙවෙනි දවසේ ඊට පස්සේ මොකද උනේ රහතන් වහන්සේ නමක් සැවැත් නුවරනේ පින්දපාතේ වැඩියා සිටුතුමා දැක්කේ නෑ වගේ වළඳනවා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා විසාක පවන්සල්න ගමන් කෝ ස්වාමීනි ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා පුරාණ කියන්නේ පරණ වෙච්ච දේවල් කනවා කිව්වා කිව්වා විතරයි කේන්තියක් ආවා මිගාර සිටුතුමාට නැගිටලා කිරිබත් අලිය පොලේ ගහලා අල්ලපිය මේකේ ගේෙන් ඇදලා දාපු එළියට කිව්වා දැන් වටේ තැන් තැන් වල ඉන්නවනේ ආරක්ෂාවට ඒ ඔක්කොම විසාකත් එක්ක ආපු අය කවුද විසාකව අල්ලන්නේ ඊට පස්සේ කිව්ව පල දැන් මේ ගෙදරින් විසාකා කිව්වා මාමේ අම්මා තාත්තා නැති කියක් නම් ඵලයන් කියනකොට දොට්ට බහැලා ඉබාගතේ යන්න පුළුවන් අම්මා තාත්තා නැතිවම ඵලයන් කියනකොට දොට්ට බහැලා ඉබාගතේ යනවා අම්මා තාත්තා නැති අය මට අම්මා තාත්තා ඉන්නවා මම එහෙම යන්නේ නැහැ කිව්වා ඔබට මම නිසා ප්‍රශ්නයක් වුණා නම් මේ ගෘහේ නඩුකාරවරු 8 දෙනෙක් ඉන්නවා මේ සිටු මැඳුරේ ඒ අට දෙනා ගෙනල්ලා ප්‍රශ්න අහන්න
මම උත්තර දෙන්නම්. අයරන් වරෙන් කිව්ව ඔන්න දැන් නඩුකාරයෝ 8 දෙනෙක් ආවා. කසාද බඳලා මැඳයි විසංගත වෙච්චිදී. ඊට පස්සේ කිව්වා නඩු අහනවා දැන්. දැන් මට පුදුමේ තමයි දොට්ට බහැලා පළ කියනකොට විසංගක ගියේ නැත්තේ අම්මා තාත්තා නැති වුන් තමයි දොට්ට බහැලා යන්නේ. අම්මා තාත්තා ඉන්න එහෙම කියනකොට එන්නයි යන්න කියනකොට යන්නයි එහෙම දීන ගතියක් නැහැ. අද කාලේ මොකද්ද වෙන්නේ? අද කාලේ gedara ප්‍රශ්නයක් වෙනකොට අපි අම්මා තාත්තා නැති අයද කියලා යනවා එළියට. ඕකෙම අනිත් පැත්ත නේද වෙන්නේ? දැක්කද සත්පුරුෂ ලෝකයයි අපි ගත කරන ලෝකයයි අතර වෙනස? ඊට පස්සේ විසාකා ගෙන්න අඬු ඇහුවා. කිව්වා මම මෙච්චර ප්‍රණීත කිරිබතක් කකා ඉදදී මේක කියනවා පරණ වෙච්ච අසූචියක් කෑවා කියලා. විසාකා කිව්වා නෑ මං එහෙම කිව්වේ නෑ. මම පුරාණේ වළඳනවා කිව්වේ ওই කතාවට නෙවෙයි. මාගේ මාමණ්ඩි පුරාණේ දන් දීලා ඒකේ පිනට ලැබිච්ච මේ කිරියාහාර කනවා. මේ භුක්ති විඳිනවා. නමුත් රහතුන්ට දන් දීලා අලුත් පින් රැස් කරගන්නේ නැහැ. පැරණි දේවල්ම භුක්ති විඳ විඳ ඉන්නවා. අලුත් දේවල් රැස් කරගන්නේ නැහැ කියලායි මම කිව්වේ. ඉතින් සිටුතුමනි මොකද්ද? හරි එහෙනම් ඒක හරි කියමු. මෙයා විවාහ වෙච්ච දවසේම ඊයේ රාත්‍රියේදී මම එළියට ගිහිල්ලා එනවා දැක්කම මට සැකයි කිව්වා. ඊට පස්සේ කිව්වා මන්ට රාත්‍රී 2ට 3ට වගේ එළි වෙන ජාමෙට ඇහුණා ගව ගාල පැත්තෙන් සද්දයක්. මං එහෙත් යනකොට මේ මේ අස්ව ගාල පැත්තෙන් වෙළඹක් පැටියෙක් වදනවා. රාත්‍රියේ අනිත් අයට කතා කරන්නේ කොහොමද කියලා එතන හිටපු දාසියන් ටිකත් එක්ක එකතු වෙලා ඒ වෙළඹට මම වින්නබුකම කළා කිව්වා. කොහොමද විවාහ වෙච්ච දවසේ රාත්‍රියේ විසාකා වෙළඹක් පැටියෙක් වදද්දී වින්නබුකම් කරනවා. ඈ ඉපදුනේ නිම්මාන රතේ. එතකොට නඩුකාරවරු කිව්වා මේ බලන්න මේ වාගේ උතුම් යේලියක් සිටු කුමාරිකාවක් වින්නබුකම කරන්න තරම් හිත හදාගත් එක වැරද්දක්ද කියලා ඇහුවා. නෑ තව ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මෑගේ පියා ගින්දර දෙන්න එපා කිව්වා පිටට. ඇයි අපි ලෝභ මිනිස්සුද කියලා ඇහුවා. ගින්දර ටිකක් දෙන්න නැති වෙන්න. නෑ ඒක නෙවෙයි. ගෙවල් වල තියෙන ප්‍රශ්න පිටට කියන්න එපා කිව්වා. අද නාන තොටේ බස් එකේ වැඩපලේ Facebook එකේ ෆෝන් එකේ මිනිහාගේ වැරදි කියනවා. නැන්දම්මගේ වැරදි කියනවා. මාමගේ වැරදි කියනවා. සහෝදරයන්ගේ වැරදි කියනවා. gedara gindara පිටට දානවා. බිරිඳක් නම් gedara gindara පිටට දාන්න එපා. ගෙවල් වල ප්‍රශ්න පිටට කියන්න එපා. ඉස්සර ගෙවල් වල රණ්ඩුවක් ඇති වෙනවා. ඒ රණ්ඩු ඇති වෙනකොට පිට මිනිස්සු ඒ ගෙදරට ආවොත් ඉක්මනට කතා නතර කළ රණ්ඩුව නතර කළා. මැණිකේ තේ ටිකක් හදන්න ඉවරයි. බොහෝ ගෙවල් වල ප්‍රශ්න ගම් වල ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. හැම ප්‍රශ්නයක්ම එක අවස්ථාවක අවසන් වෙනවා. එයි තමයි ගෙදර මුට්ටියක් පිඟානයක් බිඳුන ගමන් ප්‍රශ්න ඉවරයි. එනිසා ගෙවල් වල ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නේ පටන් ගත්ත වෙලාවේ මුට්ටියක් පොලේ ගෙවුවා නම් මුලින්ම ප්‍රශ්න ඉවරයි. ගෙවල් වල ප්‍රශ්න පිටට දෙන්න එපා කියන එකයි කිව්වේ කිව්වා. පිටින් ගින්දර ඇතුට ගන්න එපා කිව්වේ. අර ගෑණි මෙහෙමයි මේ ගෑණි මෙහෙමයි කියලා පිට විස්තර ඇතුට ගන්න එපා. ඇදුල අවුලව ගන්න එපා. ගොඩාක් තියෙනවා. දැන් අපි කියමු පිට ප්‍රශ්නයක්. අනේ ඔයා දන්නවද අර අල්ලපු ගෙදර පියසේන අයියා මෙහෙමයි 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 කියන. ඒතර මිනිහා බලනවා තොට තියෙන අමාරුව මොකද්ද? උතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එනසා විසාකගේ අවවාදේ පිළිතලින් ඉඳ පිට තියෙන ගින්දර ඇතුට ගන්න එපා. ඊට පස්සේ දෙනායට දෙන්න කිව්වේ
යම් කිසි කෙනෙක් ණය ඉල්ලුවොත් එහෙම එයා දෙනවා කියලා දන්නවනම් බය නැතුව දෙන්න. නොදෙන අයට දෙන්න එපා කිව්වේ යමන් කිල්ලුවාට පස්සේ මෙයා ආපහු දෙන්නේ නැහැ කියලා දන්නවනම් ගන්න අදහසින් දෙන්න එපා. ගන්න අදහසින් දෙන්න එපා. දෙන අයට නොදෙන අයට දෙන්න කිව්වේ දුන්නා හෝ නැතා හෝ මිනිස්සෙක් උදව්වක් කිල්ලුවොත් විසාකා උඹේ උදව්ව කරපන් කියලා. හොඳට ඉඳගනින් කිව්වේ විසාකා නැන්දම්මලා මාමලා වැඩි හිටියයි එනකොට නැගිටින්න සිද්ධ වෙනම් පුටු තියෙනවනේ. ඒ වගේ ඉඳගන්න එපා. අයිනක තියෙන පොඩි පුටුවක ඉඳගනින් ඒ අයට ආවත් ඉඳගන්න පුළුවන් විදිහට. නැගිටින්න ඕනේ ආය. ඇයි ඇයි තාසන තියලා. මගේ තාත්තා එහෙමයි මට ඉඳගන්න තැන කිව්වේ. හොඳට කාපන් කියලා කිව්වේ මේකට. ඒ තමයි ඔක්කොටම කෑම දීලා අවසානෙට කාපන් කියලා. ඇයි එකපාරම ඉස්සෙල්ලා කෑම පිඟානේ බෙදා ගන්නකොට අනිත් අයට මදි වෙයිද අඩු වෙයිද වැඩියෙන් ගත්තා කියලා හිතයිද කියලා අර හොඳට කන්න බෑ. අව ඔක්කොටම දීලා අවසානයේ කනකොට ඇයි ඔක්කොටම දීලානේ කිසි ප්‍රශ්නයක් නැහැ ඉතුරු වෙච්ච දේ කෑවා. හොඳට නිදාගනින් කිව්වේ gedare වැඩ ඔක්කොම බලලා ඉවර වෙලා දොර අඟුල් ලාලා ලිප කුසියේ ඔක්කොම බලලා අවසානට නිදාගනින් ආපහු දොර වැහුවද නැද්ද ඒවා හිතන්න දෙයක් නැහැ සුවසේ නිඳ ගියා. ගිනි පුදපන් කිව්වේ විසාකා අලුතෙන් විවාහ වුණාට පස්සේ ජීදීගේ පුංචි වැරද්දත් ලොකුවට පේනවා නැන්දම්මටයි මාමටයි. ඒ නිසා පරිස්සම් වෙලා ගුණධර්ම රැකගෙන හිටපන්. කියලයි නැන්දම්මට මාමට ගෞරවයෙන් ඉන්න කියලයි ඇතුළ ගිනි පුදපන් කිව්වේ. ඊට පස්සේ ඔන්න ඔක්කොම ටික චෝදනා ඉවරයි. දැන් ඇහුව දැන් වැරද්දක් තියෙනවද වැරද්දක් නැහැ කිව්වා. ආන්න දැන් මං යනවා. විසාකා කිව්වා මං දැන් යනවා. මම නිර්දෝෂී. සම මගේ වස්තුව ධනය සේවක සේවිකාව සියල්ල වෙන් කරන්න මං දැන් යනවා කිව්වා. දැක්කද යම්කිසි විවාහයක් වෙච්ච කෙනෙකුට චෝදනාවක් આવුත් එකපාරම දමල ගහලා යන්න හොඳ නෑ. ගියොත් එහෙම චෝදනාව ස්ථිර වෙනවා. ඒකිගේ වැරද්ද තිබ්බ නිසා පෑන්නේ කියලා කියනවා. ප්‍රශ්නේ හරි විසඳුමක් එනකල් එතන ඉන්න ඕන. දැන් මම කියන්නේ මම මේ හාඳුරනමන්නේ මම මේ අවවාදේ කියනවා. ඕවා කියන්න ඕනේ අම්මලා තාත්තලා නේද? විවාහ වෙන දවසේ විවාහ මංගල්‍ය උත්සවයේ නේද ඕවා කියන්න ඕන? හතර වටේට ලොකුවට බපල් දාගෙන උළු නටන සින්දු දාගෙන නටනටා කාලා බීලා මොකද්ද කරන විගණම? යහපත් අවවාදයක් අර විවාහ වෙන අයට දෙනවද? නුඹලාට ඒ අවවාදේ දිය නොහැකි නම් අවවාදේ දෙන කෙනෙකු කරාවත් යොමු කරනවද? අද නම් යාන්තම් මේ යෝන් සභාව තාවතින්ස යාත්‍රා තරුණ වැඩසටහන නිසා මේ තරුණ ළමයි ටික මේක අහනවා. වැඩිහිටි අම්මලාට හිතෙනවා ඇති අනේ ඔය කියපු දේවල් අපිට ඉස්සර අහන්න ලැබුණා නම් අපිට ටිකක් හරි ඔක රකින්න තිබ්බා. ඇයි ඒක රකින්න මට්ටමට අනුව චාතුම් මහරජකීටවත් පැනගන්න තිබ්බනේ. පෙරේත ලෝකේ කියන්නේ නැතුව තාවදෙන්සෙට හරි ආගන්න තිබ්බනේ. පෙරේත ලෝකයකටවත් යන්නේ නැතුව පුළුවන් විදිහට රැකලා ඔක්කොම බැරි වුණත් නමුත් දරුවනේ නුඹලා වාසනාවන්තයි. මෙතන ගොඩාක් දරුවෝ ඉන්නවා විවාහ නොවිච්ච අය. නුඹලා විවාහ වෙන්න කලින් අහනවා මේක. මේ අනුව තීරෙන්න ඕන. එතකොට මේ වගේ ගුණධර්ම වලින් යුතු සුසෝභිත සොඳුරු බිරිඳක් නොලැබේ නම් කොමටනම් කොල්ලන් විවාහ වෙනවාද? ඊට පස්සේ තමයි විසාකගෙන් සමාව ඉල්ලුවා. ඒ සමාව ඉල්ලුවට පස්සේ තමයි කිව්වේ නෑ මගේ තාත්තා ළඟ සමාව ගන්න ඕන.
එනං යංකව සංකේතන වරර නෑ නෑ මගේ තාත්තා කිව්වේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ තමයි පවුදත් බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියේ ඒ පවුලම බුදුසසුනට පැහැදුනා ඈ මිගාර මාතුණා විසාකා විසාකා ගොඩාන් නිඳ අඩු කෙනෙක් විසාකාගේ බඩෙන් ඉපදිලා දෙනවා දරුවෝ 20ක් පුතාලා 10යි දූලා 10යි ඒ දරුවන්ටත් 20 20 දරුවෝ මුණුබුරෝ 400යි ඒ අයටත් 20 20 දරුවෝ 8000යි විසාකා මැරෙන දවසේ විසාකාගේ පවුලේ දරුවෝ විතරක් ඉඳලා තියෙනවා 8420ක් අනේ විසාකා සිංහල ජාතිය ඉපදුනා නා ඇයි දෙව්ලෝ ගියේ කොහොමද පුබ්බුට්ටයිනි පච්චානි පාතිනි කිංකාර පටිස්සාවිනි මොකද්ද තියෙන්නේ කියලා හොයලා බලනවා gedara වැඩ කටයුතු මනාපචාරිනි ස්වාමියාට ඕන විදිහටයි ඉන්නේ प्रिय वादिनी स्वामिया कमिति वचनाई कथा करान्ने ऐ निम्मान राती मिहे अवरुदु अटदाहाक मनुष्य अवरुदु अटदाहाक निम्मान राती एक दवस आय एवेनी दवस त्याहाक मासे आय मास दोलाहाक अवरुद्ध आय एवेनी अवरुदु अटदाहाक निम्मान राती දැන් විසාකා නිම්මාන රත් ඉපදිලා පැය ගානයි අවුරුදු 30 40ක ආත්ම දමනය ස්වාමියාට යටත්ව සිටියම දැන් කෝ කාන්තා විමුක්තිය කාන්තා නිදහස ඒ ඔක්කොම බටහිර ඒ ඔක්කොම බටහිර ඔය පළවෙනි කා ඔය ඔක්කොම පළවෙනි කාරණාව කවුද මේ අවවාදී දේවා වදාලේ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ දරුවනේ මේ සූත්‍රය හොයාගෙන පොතක ලියාගනින්ලා මතක තබා ගනින්ලා බොහෝ කාලයක් නොබලාට හිතසුව පිණිස පවතිනවා තස්මාති කුමාරියෝ එවන් සික්කිතබ්බං එනිසා දුවරුනි මේ විදියටත් හික්මෙන්ද येते बत्तु अभ्यंतरा कम्मंता उन्नातिवा कप्पातिवा तत्त दक्का भविष्याम अनलसा तत्रूपाय विमंसाय समन्नागता अलंकातुं अलं संविधातुंति एवंगो कुमारियो सिक्कितब्बा तमंगे स्वामिया करन रेकी रक्षा तियेनवने ए स्वामिया करन रेकी रक्षावट जीवनोपायट ඔබගෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න කිව්වා. ස්වාමියා වැඩ ඇරලා එනකොට තේක හදලා දෙන එක. ස්වාමියාට ඇඳුම් හොදන්න තියන්නේ නැතුව තමන්ම හොදලා දෙන එක. බෑකේ හරි ගස්සලා දෙන එක. ලියන්න තියෙන ටිකක් නම් ඔයා කියන්න මම ලියන්න ඕන ටික මම ලියලා දෙන්නම්. ගණන් හදන්න තියෙන ටිකක් නම් ඔයා කියන්න මම හදන්නම් ඔයා පොඩ්ඩක් බලන්න. ස්වාමියාගේ රස්සාවට උපරිම සහයෝගේ උපරිම සහයෝගේ පීඩාවෙන් ඉන්න දෙන්නේ නැහැ ඔෆිස් එකේ ප්‍රශ්න තියෙනකොට හරි හරි ඔව ඔෆිස් එකේදී මේව කරමු ඔයා ගෙදර ඔයාට මම ඉන්නවනේ මගේ ආදරේ වෙනසක් උන්නේ නැහැනේ අපි සතුටින් ඉන්නවනේ ඔෆිස් එකේ ප්‍රශ්න ඒ පැය ගානේ විසඳමු ගෙදර ඔවා නැතුව මිනිස්සුන්ගේ කරදර එන්නේ කරදර ඉන්නේ කාටද පින්වත්නි මිනිස්සුන්ටනේ ප්‍රශ්න ඉන්නේ කාටද මිනිස්සුන්ටනේ ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර මේ ප්‍රශ්න විසඳ විසඳ යන ගමනක් නේද ප්‍රශ්න වලට මූණ දිදි යන ගමනක් නේද ඈ කියනවා හයිය දෙනවා ස්වාමියාට මට කුරුණෑගල පවුලක් ලැබුණා මුණ ගැහුණා ඒ පවුලේ අය දුප්පත් උනා ගොඩාක් ව්‍යාපාරික ධනවත් අය. හරිද? දරුවෝ ටිකට ඔක්කොටම කන්න දීලා ස්වාමියායි බිරිඳයි රෑ කෑම නතර කළා. රෑ තේ එකක් බීලා ඉඳලා
ඒ දෙන්නගේ රැකෑම නතර කළා මාසයකදී ඒකෙන් දානයක් දෙනවා දුප්පත් වෙලා කොහොමද දෙන්නගේ සහයෝගේ තව දුවෙකු ඉපදකෙ මොන ගැහුණා ඒ දෙන්න බැඳපු දවසේ වෙච්ච පොරොන්දුව තමයි හැමදාම දානයක් දෙමු කියලා ළඟදීන් ඇවිල්ලා පින් අනුමෝදන් කළා දැන් අවුරුදු 13යි බැඳලා ඒ අවුරුදු 13ටම දානයක් උයපු නැති දවසක් නැහැ ගෙදර හැමදාම දානේ දීලා අපේ වම් පොරොන්දු වෙන්නේ මොකද්ද ඔයා පොරොන්දු වෙන්න වෙනස් වෙන්නේ නැහැ කියලා අනේ ඔයා කවදාවත් මගේ හිත රිද්දන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න මාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න අනේ අනිච්ච හිස් පොරොන්දු දැන් තේරෙනවා නේද මේ බොළඳ ලෝකෙක ඉන්නේ බොළඳ ලෝකෙක ඇයි දෙයනේ යසෝදරාවට වඳින්නේ නැත්තේ සිදුහක් කුමාරයාගේ හිත රිද්දලා නැහැ සිහිනෙන්වත් මා නොපෙනේවා පෙනුනොත් දැහෙන බිඳේ ගහුවෙන් ගහුව දිව මාලික පහ මේ සැලසේවා अने मगे स्वामी आट औरमी अड़ेवा एक दवसा कोयाला एक दवसा कहक बलागन गिवत मैसेज दहनवा पपू की तुन मैसेज नुबला कोई और हयकट पास और हतकट पास स्वामी आदि කුමාරයා අහද්දිකෝ තාත්තා කියලා චක්ක වරංකිත රක්ත සුපානලු රෝස පාට පාසඟලක් තියෙන ඇතික් වගේ ඉන්නේ අර නරශේෂ්ඨයන් වහන්සේ උඹගේ පියා ඔය පියාණන්ගේ ඇහිබැම දේදුණු වගේ ඒ මැද ඌර්ණ රෝම ධාතුව තියෙන ඔය උත්තමයාගේ මෝන හඳ මඩලක් වගේ තරු පිරිවරාගත් සදක්සේ එන්නේ රාහුල ඒ නොඹගේ පියා කොහොමද අවුරුදු 7කට පස්සේ එනකොට ගුණවරණ නාව නොද කාලේන ඔය කතමයි අපිව දාලා ගියේ උඹ ඉපදිච්ච දවසේ වඩා ගන්නවත් නැතුව ගියේ මේ යසෝදරාවට නමස්කාර කරන්න ඒ උත්තම වේට ඈ නිවන් දැක්කා ඒකයි ඒ පිවිතුරු ආදරේ පිනක් කිව්වේ හිත රිද්දන්නේ දුක් දෙන්නේ මනුස්සයා කරන වැඩට සහාය දෙනවා ඒකයි ඈ බිරිඳ ඊට පස්සේ තියෙනවා තස්මාතිය කුමාරියෝ ඒවන් සික්කිතම්බං මේ විදියටත් හික්මෙන්ද ඒ තමයි ඒ තුන්වෙනි කාරණාව ඒ වැඩවලට උදව් වෙන මට මඟ හැරුණා දෙවෙනි කාරණාව තියෙන්නේ ස්වාමියා ගරු කරන අය ඉන්නවනේ අම්මා තාත්තා ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඔය ගරු කරන්න යායට ආගම වෙනස් වෙන්න බලවා තමන්ගේ දහම තමන්ගේ හදවතේ ස්වාමියා අදහන ආගමට අකුල් දෙලන්නේ නැහැ. ඒ දෙමව්පියෝ ඒ දෙමව්පියන්ට අකුල් දෙලන්නේ නැහැ. අද කියන්නේ මොකද්ද? අම්මයි පුතයි කතා කරගෙන ඉන්නවා. යේලි ගිහිල්ලා කියනවා, "ඔයා වැඩියෙන් ආදරේ අම්මට මං ගැන තමයි නැත්තේ කතාව." ඉරිසියාව. අම්මයි පුතයි කතා කරගෙන ඉන්න එකට ඉරිසියාව. නංගිට කතා කරනවා තමන්ගේ නංගිට ආදරේනේ කොල්ලෙක් ගෙදර වැඩියෙන් ආදරය කරන්න ඕනේ තමන්ගේ නංගිට ගොඩාක් ආදරය කරන්න ඕන ඒ කෙල්ල මලක් වගේ තියා ගන්න ඕන අයියා එච්චර ආදරය කරන්න ඕන තමන්ගේ නංගිට ඉතින් විවාහ වුණාට පස්සේ ඇඳුමක් ගෙනත් දෙනවා කතා බහ කරනවා ඔන්න අරකි පයින්නවා මැදට ඔයා නංගි ගැන තමයි හැම වෙලාවෙම මං ගැන බලILLක් නැහැ ඉරිසියා
ඔයාට ඉතින් ඔයාලගේ පවුලේ කට්ටිය තමයි ලොකු අපේ අම්මලා තාත්තලා ගැන බලන්නේ ඔයා ඉරිසියාව ස්වාමියා ගරු කරන තැන් වලට තමනුත් ගරු කරනවා අම්මයි පුතයි කතා කරගෙන අනේ අම්මයි පුතයි කතා කරගෙන ඉන්නවා කියලා හිතනවා ඒ අම්මගේ බඩින්නේ දරුවා ඉපදුනේ තමන්න මිනිහෙක් ලැබුණේ ඒ නිසා නේ එහෙම කල්පනාවක් නැහැ නැන්දම්මලගේ යේලිලගේ ප්‍රශ්න හටගන්නේ ඔතනයි දරුවනේ ඔතනයි හටගන්නේ මිනිස්සු ඇරිගෙනවා මේ අම්මලා ගැන වියදම් කරන්න බෑ අපිටත් මේ ඉදිරියට කරදර එනවා සංලීතුරු කරන්න ඕන පෙරේතකම පළවෙනි කාරණාව තමයි පුබ්බුට්ටායිනි මනාපචාරිනි මේ පච්චා නිපාතිනි මනාපචාරිනි ප්‍රියවාදිනි කිංකාර පටිස්සාවිනි දෙවෙනි එක තමයි ස්වාමියා ගරු කරන අයට තමනුත් ගරු කරනවා තුන්වෙනි එක තමයි ස්වාමියාගේ රැකී ආරක්ෂාවට උපරිම සහයෝගය දෙනවා හතරවෙනි එක තමයි ඇතුලේ ඉන්න ජනී ජනයා ඉන්නවනේ ගෙදර වැඩ කරන්න එන මිනිස්සු උදව්වට එන මිනිස්සු නෑදෑය වෙනවනේ ගෙදෙට්ට ඒ අයට සංග්‍රහ කරන්න ඕන හොයලා බලන්න ඕන වැඩ කරන අය ලෙඩ දුක් වුණොත් ඒවට හොයලා බලන්න ඕන ඒ මිනිස්සු කෑවද නැද්ද කියලා බලන්න ඕන මේ වගේ කෙටියෙන් තේරෙන වචනේ තමයි කරුණාවන්ත වෙන්න ඕන වැඩ කරන 16ටත් කරුණාවන්ත වෙන්න ඕන විසාකා වගේ විසාකා වින්නබු කංකලානේ වෙලඹක් පැටියෙක් වදනකොට ඇහි සිටු කුමාරිකාවක් නෑ කරුණාවන්ත බව නිම්මාන රති දෙව්ලෝ යන්න නම් ඔය ප්‍රතිපදාව ඕන ඒකයි මං කිව්වේ ගෙදරම තමයි දිව්‍ය ලෝකයේ යපයයි තියෙන්නේ දැන්ම බලන්න හොඳට දැන් තමන් කොයි පැත්තටද ගිහිල්ලා ඉන්නේ කියලා එතකොට තියෙන්නේ වැඩ කරන අය ගැනයි ඒ සියලු දෙනා ගැන කරුණාවන්තයි හොයලා බලනවා ඊට පස්සේ මෙයාට පුළුවන් වැඩේ දෙනවා වැඩි බර නොදී ඉන්නවා ආවපු වෙලාව අනුව වැඩේ දෙනවා කර ගහන්න බැරි දේවල් දෙන්නේ නැහැ. මිනිස්සයා වැඩ කරන වැඩිපුර වැඩි කරනවා නම් වැඩිපුර පඩියක් දෙනවා. අද වැඩ වැඩි නම් හොඳ වෙන්ජනයක් හදනවා. හැමදාම පරිප්පුයි පතෝලයි වට්ටක්කයි කොහිලයි නැතුව ලොකු වැඩක් නම් දෙන්නේ මොන හරි ඇඟට හයියක් ලැබෙන එකක් දෙනවා. මේ විදිහට හරි කරුණාවන්තයි ඈ. ඔන්න බිරින්දෑවරු ඊට පස්සේ පස්වෙනි එක තමයි තස්මාතිහ කුමාරියෝ ඒවං සික්කිතම්බං යම් බත්තා ආහාරිසಂತಿ ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාත රූපං වා තමන්ගේ ස්වාමියා ගේනවනේ ධනය හම්බ කරනවනේ ධනය තං ආරක්කේන ගුත්තියා සමාදේ ස්වාමී ඒවා ආරක්ෂා කරන්න තස්ස භවිස්සාම අදුත්ති දුහෘත වෙන්න එපා අතේනි සොර වෙන්න එපා අසොණ්ඩි සොඬ වෙන්න එපා සොඬ වෙන්න එපා කියන්නේ මිනිහා අඹ කරන දෙයට ලෝභ වෙන්න එපා කුම්මැහි වෙන්න එපා හරි වචනේ ලෝභකම ටිකක් ස්පෙෂල් වගේ කුම්මැහි වෙන්න එපා කුණ වෙන්න එපා කියලා පෙරේත වෙන්න එපා කියලා කියන්නේ මිනිස්යාගේ සල්ලි වලට අවිනාශිකායෝති විනාශ කරන්න එපා මිනිස්යා මාසයක් හම්බ කරනදී එක දවසකින් සොපින් ගිහලා ඉවර කරන්න එපා කියනවා කුමාරියෝ මේ විදිහට හික්ම වෙන්න කියනවා මිනිස්යාගේ සල්ලි හොරකම් කරන්න එපා කියනවා ස්ත්‍රී දූර්ත මේ පුරුෂ දූර්ත වෙන්න එපා කියනවා. මිනිස්යා නම් සල්ලි ගෙනත් දෙන්නේ, මිනිස්යා නම් ෆෝන් එක ගෙනත් දුන්නේ, මිනිස්යා නම් ෆෝන් කාඩ් එක දාන්නේ. ඒ ෆෝන් එකෙන් මැසේජ් ගහන්න එපා කියනවා. හොර වැඩ එපා කියනවා. මිනිස්යාගේ මූණ හොඳට කෙලින් බලාගෙන කතා කරන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. බිම් බලා ගන්න නැතුව.
ඔළුව කහන බිම් බලා ගන්න දාඩිය දාන කතා එයාලගේ ජීවිතේ නෑ. හොර වැඩ නෑ. මිනිස්යාගේ දේ රකින්නවා. මිනිස්යා වැඩිපුර වියදම් කරනවා නම් කියනවා ඒක. අනේ ඔයා මෙහෙම කළොත් එහෙම මේ මෙහෙම වුණොත් එහෙමයි මේක විනාශ වෙනවා. ඔයා රැක ගන්න ඔයා මහන්සි වෙන්නේ. ඔයා උදේට යනවා හවසට එනවා ඔයා කොච්චර මහන්සි වෙනවද? ගොඩාක් බොන ගෙවල් වල බොන ස්වාමිවරු හදාගන්න බැරි බිරිඳටමයි. මේ ස්වාමිවරු බොනවනේ ගෙවල් වල ඒ බේබදුකම දිගින් දිගට යන්නේ බිරිඳගේ දුර්වලතාවය නිසාමයි. ඇයි ඒ? බිරිඳ දැනගන්න ඕන ආදරෙන් ඔහු හදාගන්න කොහොමද? ගොඩාක් බොන ගෙවල් වල මිනිස්සයා බොනවා නම් බිරිඳ ගන්න විසඳුමම එකගේ ඇඟට කඩාපයින්නවා. බයිනවා 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 ඉවරයක් නැහැ. ඒ හිතේ අමාරුවට පහවදත් බොනවා. එහෙම නෙවෙයි. ඒ බීලා ළඟට එනවනේ ගොඩාක් දුක් විඳිනවනේ ස්ත්‍රීන් බීපු මිනිස්සු නිසා. එදුරු කියන්න මම බැඳ නිසා මේවා ඉවසගෙන ඉන්නවා මිසක්කා. ඔයා බීලා එනකොට මට අප්පිරියයි. ඔයි පහවදාස් වෙරි හිඳිලා සාමාන්‍ය තේකක් බිබී ඉන්නවනේ. කෑම කන වෙලාව ඉන්නවනේ තුටු කියන්න. අනේ ඔයා කොච්චර මහන්සි වෙනවද? අපි වෙන්නේ කොච්චර කැප වෙනවද? මං එදා තිබ්බ ආදරේ ඒ විදිහටම තවම මට තියෙනවා. ඒ වුණාට මහත්තයා මම මේ කියන්නේ ඔයා බීලා එනව නේද? මට හරි අප්පිරියයි. ඔයා ළඟට එනකොට ගන්ධසාරයි. රටට ලෝකෙට කියන්න බැරි නිසා ඉවසලා ඉන්නේ. ඔයා හැමදාම ওই විදිහට හොඳට ඉන්නව නම් කොච්චර හොඳද? ඒක මිනිස්සුන්ට පුදුම විදිහට වැදෙනවා. ආදරෙන්න කියන්නේ. හොඳ බිරින්දෑවරු ඉන්නවා. ස්වාමිවරු කියනවානේ අපි හැදුනේ අපේ නෝනා නිසා කියලා. කෙල්ලෙක්ගේ කොහොමද වගකීම? ඔය ටික කරන්න බැරි නම් බඳින් නැතුව ඉන්න. හැබැයි මම කතාවට ඔහොම කිව්වට බුද්දෙන් ඒකෙන් මග ඇරලා යන්න බෑනේ. අනිවාර්යයෙන්ම ගෑන් ළමෙක් වෙනකොට විවාහ වෙනවා. අද කාලේ මහානකමත් හරි අමාරුයි. අද කාලේ කෙල්ලෙක් මහාන වෙන පැත්තට හුරු වෙනවට වැඩිය හොඳ බිරිඳක් වෙන්න ඒ ගුණධර්ම පුරුදු කරන්නයි. අද කාලේ මහානකම ගැන වැඩිය හිතනවට වැඩිය හොඳ බිරිඳක් වෙන්න හිතන එකයි ගොඩාක් හොඳ. මේ ගුණධර්ම ටිකත් එක්ක මේ ගුණධර්ම ටික පුරුදු කරගෙන විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ මහාන වුණා වගේ. අද කාලේ මහාන වුණත් දිව්‍ය ලෝකයකට පැන ගන්න හරි අමාරුයි. හොඳ සත්පුරුෂ ඇසුරක් තිබ්බොත් පුළුවන්. නැත්තම් ගොඩාක් අය දෘෂ්ටිවල ඉන්නේ එක එක අදහස් වල. නමුත් විවාහ වෙලා දරුමල්ලු හදා ගන්න ගමන් ස්වාමියාට යටහත් පහත්ව ගුණධර්ම පුරුදු කරගෙන නිම්මාන රති යන්න පුළුවන්. එහි විසාකා ඉන්නවනේ අගරජිනී. ඇලා බන කියන්නේ විසාකා. විසාකා බුද්ධ කාලේ හාමුදුරුවන්ට බන කියපු කෙනෙක්. අගරජිනී නිම්මාන රතේ කොච්චර අන් අයට දහන් ඇසුර දෙනව ඇතිද විසාකා. ඊට පස්සේ ඊළඟට තමයි තරුණ පුතාලට මේ කියන්නේ ඔන්න දැන් ඕවානුව හොඳ බිරිඳක් කොහොමද හොයාගන්නේ කියලා ඔන්න දැන් ක්‍රමී කිව්වා. විවාහ වෙලා ඉන්න අය අද ඉඳලා පුරුදු කරගන්න. එතකොට අනිත් කාරණාව තමයි ඔන්න දැන් නෝනායි මහත්තයයි දෙන්නම් වැඩ කරනවා කියන්නකෝ. රස්සාවක් ඔන්න එනවනේ ප්‍රශ්නයක් ඔතන. මේ කියන ගුණධර්ම පුරුදු කරගන්න ඉඩකඩ ඇහිරෙනවා. විශේෂයෙන් මතක තියාගන්න නෝනායි මහත්තයයි දෙන්න කතා වෙලා ණය ගන්නවනේ ලෝන් ගන්නවා. ඊට පස්සේ කියනවා අපි දෙන්නගේ ඔයාගේ මුදලින් ඔයා
ගෙදර වියදම් ටික බලන්න මහත් ඇගියනවා මගේ මගේ සල්ලි වලින් මම ණය ගෙවන්නම් කියලා ෆිනෑන්ස් ගෙවන ඒවා වතුර බිල් ලයිට් බිල් ගෙවන ටික මම කරන්නම් ඔයාගේ වියදමෙන් කන්න බොන්න තියෙන කන්න බොන්න ඒවා ගේන්න කියලා මතක තියාගන්න ඉන්න කොල්ලනේ කවදාවත් ගෑණියෙක් ගේන ඒවා කන්න එපා ගෙදර බඩු බිල මේ වියදම් හදද්දි අනිවාර්යයෙන්ම ගෙදර කන්න ගේන ටික කන්න බොන්න අඳින්න ගේන ටික අනිවාර්යෙන් පිරිමියාගේ වියදමෙන්ම කරන්න ඕන. එතකොට තමයි ගෑණියෙක් නඩත්තු කළා කියන ගණේට වැටෙන්නේ. නැත්තම් නිරේයයි. ස්කෙලි බඩුවක් කරගෙන තමන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරගන්න කාන්තාවක් ගෙදර තියාගෙන ඒකිම කන්ද ගේන්න ඕන ඒකිම අඳින්න ගේන්න ඕන ඒකිම ලයිට් බිල ගෙවන්න ඕන මොකද්ද ඒ කතාද ඒ මොකද්ද ඒ ගෙදරට කන්න බොන්න තියෙන ටික තමන් ගේන්න ඕන නෝනටනේ හොඳට සැපට වාහන යන්න ඕනේ ඒකිට කියන්නේ ෆිනෑන්ස් ගෙවන්න කියලා ඒ නිසා හොඳට ඒව බැලන්ස් කරගන්න ඕන ඉතින් ඒ නිසා මේ ඒක හොඳට මතක තියාගත යුතු කාරණාවක් අනිවාර්යෙන් තමන් විවාහ වුණා නම් ඒ ගෙදර ආදායම් අයවැය හදද්දී වියදම් ගැන බලද්දී කෑම කන්න ගේනේවයි අඳින පළඳින දේවලුයි තමන් ස්වාමියා බලන්න ඕන හැබැයි ඔය අතර යම් යම් ආපදාන් කරදර නිසා ස්වාමිවරු එක්තෙන් වෙනවා කරදර වෙනවා සල්ලි අතේ නැතුව යනවා බිරිඳ රකින්න ඕන මම මේ කිව්වේ පුළුවන්කම තියෙද්දී කවදාවත් ස්වාමියාව දුකේදී අතාරින්න හොඳ නැහැ මේ කතාවේ එඩ්ගා කේසිගේ සංසාර මන්දිරයේ කතාවක් කුමක්ද ඇය යුරෝපයේ ස්ත්‍රියක් යන්නේ යන තැනින් ඇයව කොන් වෙනවා යන යන තැනින් එයා පිළිගන්නේ කවුරුත් ඇගෙන් යාළු වෙන්න අහලා නැහැ බඳින්න අහලා නැහැ අම්මා තාත්තාත් ඔයා බඳිනවද කියලාත් අහලා නැහැ අම්මා තාත්තා නැති වුණාට පස්සේ ඇය තනි වුණා කිසි කෙනෙක් ඇයට යෝජනාවක් කරන්නේ නැහැ සභාවකට ගියත් කවුරුවත් ඔයා කොහෙද කියලාවත් අහන්නේ නැහැ බස් එකේ නැංගත් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ රස්සා කර කරන දැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ ඊට පස්සේ එඩ්ගා කේසිගේ මෝහන නිද්‍රාවෙන් විස්තර ඇහුවා එඩ්ගා කේසි මෝහන නිද්‍රාවට පත් වුණා ඔහුගේ මනස ගොඩාක් අතීතයට යවුවා ඇගේ ජීවිත පරම්පරාවට යවුවා පෙනෙනවා ඔහු කියනවා නුඹට නොඹ හමු වුණා කෙසේද නුඹට නොබ හමුනේ එක්තරා ජීවිතයක ස්වාමියයි දරුවෝයි ඔබයි සුවසේ සිටියා ඔබගේ පවුලේ ප්‍රශ්නයක් ආවා ප්‍රශ්නයක් ඇති වෙලා ආදායම් තත්ත්වෙ නැති වුණා රස්සාවල් නැති වුණා සමාජෙන් නිඳාව ආවා ස්වාමියයි බිරිඳයි ඔයාලා තමයි ඔයාලගේ කඳුළු බෙහෙදා ගන්න ඔය දෙන්න විතරයි හිටියේ ඊට පස්සේ ප්‍රශ්න දරා ගන්න බැරි තැන ඔබ සියදිවි හානි කරගත්තා ප්‍රශ්නේ විසඳ ගන්නත් හිටියේ ස්වාමියා බිරිඳයි විතරයි ඒ ප්‍රශ්නෙට මැදි වුණ ස්වාමියා තනිකොට ඔබ සියදිවි හානි කරගත්තා ඔබ වෙනුවෙන් හිටපු අය ඔබ තනි කළා කියලා යමක් ඇද්ද සසරේම ඔයා තනි වෙවි යනවා ප්‍රශ්නේ ඉදිරියේ ස්වාමියාව දාලා යන්නපා ස්වාමියාට ආදරේ නම් දැන් මේ බණ කියද්දි තමන්ගේ ආදායමෙන් ස්වාමියා නඩත්තු කරන ගෙවල් තියෙනවා මම මේ බණ කියද්දි අපේ මිනිහට හොඳ වැඩි කියලා හිතෙන්නේ නැහැ ආදරේ බිරිඳට මෙහෙම හිතෙනවා කාන්දරු කියන බණ ඇත්ත තමයි ඒ වුණාට අපේ ස්වාමියාට ප්‍රශ්න තියෙනවනේ එයාට පුළුවන් නම් අපිව නඩත්තු කරනවනේ. එයා ප්‍රශ්න පිටින් ඉන්නේ. මම මේ වෙලාවේ විවේදම් කරන්න ඕන.
हरी आदरे की पाउल जीवित की करुणा विज्ञाने का आदर ज्ञाने का स्नेहाने का मे पोन नोबोबाइन लोकया निवे वग की वक्ति जीवित पूजनीय दया ओं अम्मल दातल विनवा ओंगे दरुअ उपदेश मगे खाटे मम की उपदेश मेतनी अनागति दरुअंट दिंड बुलवाने मम पवा सत्पुरुष असुरे पेविदुने नेता मी बनदहम्मा इगन गत्ते नेता संसार करुमेट ममत गृह जीविते हिटिया नं मी वचने कक्वत मा दान्ने ने मम गुडा पाव करगने अन्ना इंटत गुडा पाव बेदाय मट सत्पुरुष असुर लभुन निशा माद ए पापे निदास होना अपे गुरु देविंदु अपे के निदास कर गाता ओबट द सेनसील लपिने से वचन या किया द बोलो कोई हरे ऐविदे न गिंदरा पीटर नटक हो गए वा कोई हरे गेदर कर ओम माँ देखने मामा दो ओम देखने मैं बनापदे कहला हिते गिंदरे निवागा ना सत्पुरुष ऐसर मटले पुनर्निशा तथागत श्री सद्धर्मी ऐसुनर्निशा एनिशा दरुणे नुबला पाऊकार ने नोदान्ना कामनिशाई सिद्ध विन्ने अस्वनस दम्मस परियायांते धर्मी नैसुनुत पिरियनवा एनिशा मम्मी पसुगिये खादे ධර්මදේශනා ගණනාවකදී ඔය ටික කිව්වා හේතුව කෙල්ලෙකුට අවවාදයක් දෙන්න මෝරපු අම්මලා නැහැ දැන් යම්තරමක් දුරට තියෙනවා ඉදිරියට නැහැ ෆෝන් ඔබෝබා පන්ති යනවා කියලා කට් කරලා එහෙම රිංගපු වුන් අනාගතේ අම්මලා දාත්තල වෙන්නේ ඔවුන් කෙසේනම් අවවාද කරන්නද मी बनपटे त्यागन हरिंदा दर्वंट अहंड दिंद खौरवारी विवाह विवाह कि अहंड दिंद ओंगे जीवित दिन लुकुम मंगल त्याग मे तमाय गोडाक मगुल गेवाल थाईकोट एंदला मितिंद बोएक थियला लसन सारी एंदला ඊළඟට අර සරුව පිටතල මූණේ ගාලා නටල සින්දු කියලා කාලා බීලා යන හැතිකරයක් ඉන්නවා. ඒ දෙන්නගේ පවුල් වල ප්‍රශ්න වෙනකොට එකෙක් නෑ උදව් කරන්න. පව් අර අහිංසක කොල්ල කෙල්ල දුක් විඳිනවා. තමන්ගේ ජීවිතය අපායක් කරගන්න නෙවෙයි ළමයි ගසාද බඳින්නේ. ජීවිතේ සුවපත් කරගන්න සැනසෙල්ලට ඇඬු කඳුලට විසඳුමක් විදිහට තමා වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවා කියන සාක්ෂියක් විදිහට ඒක අපහායක් කරගන්න හොඳ නැහැ. ඒට ඈලාට ඔහුලාට උපදෙස් දෙන්න ඕන වැඩිහිටි අය. ඒ නිසා මෙන්න ඔබට තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උපදෙස් සංගරුවන වෙතින් ලැබුණා. ඔබ ඔය විදියට ධාර්මික වෙනකොට ඔබට උපදිනවා පින්වත් පුතාලා පින්වන්ත දූලා උපදිනවා දූලා කොහමද ගොඩාක් පින්වන්ත බුදුරජාණන් වහන්සේ වදාලා දූලා මෙන්න මෙහෙම පින්වන්තයි කිව්වා ගෙදරක කෙල්ලෙක් ඉපදුනොත් ඒ කෙල්ල හරි පින්වන්තයි කිව්වා මොකද ඒ කෙල්ලට උපදිනවා අනාගතේ පුතෙක් ඒ කෙල්ලට උපදිනවා අනාගතේ පුතෙක් ඒ නිසා කෙල්ල පින්වන්තයි अपे मऊगे परंपरा के मगे अम्मट मावना लघुस्वामी नाम से पौली लघुस्वामी नाम से पदुना
මේ ස්වාමීන් වහන්සේලාගේ පවුල්වල අම්මලාට ඒ ස්වාමීන් වහන්සේලා ඉපදිලා පුතෙක් උපදිනවා අනාගතේ සපාවුලකට කෙල්ලෙක් ලැබෙන එකත් වාසනාවක් එතකොට මතක තියාගන්න මේ කියවපු පූජනීය බව ඇති කරගන්න නම් ඒ උපදේශ මාලාව තියෙන්න ඕන මඟුල් ගෙවල්වල මේ සූත්‍ර කාරණා විසාකාගේ ජීවිත කතාව හඳ නඟලා කියන්න ඕන ඒ වගේම දා එක්ක සංගරුවණින් උපදේශ ගන්න ඕන කියලා දෙන්න කියලා කියන්න ඕන අද කාලේ කසාද බැඳලා පස්සේ පන්සලකට ඉන්නේ මොකටද වෙඩිම් පුටු එක ගහන්න නැද්ද වෙඩිම් ෆොටෝ එක ගහන්න පන්සලකට එන්නේ උපදේශ ගන්න දෙන්නේ ඒ නිසා පවුල් සංස්ථාව කෙනෙක් පූජනීය දෙයක් දැන් බලන්න පවුලේ වගකීම ගැන දැන් ඔය හිතන්නේ දැන් හිත රාගෙන් බැටකන්නේ නැහැ නේ දැන් හිත ලාමක ආසාවෙන් බැටකන්නේ නැහැ නේ දැන් හිත ෆෝන් වල තියෙන පෙරේතකම් වලින් බැටකන් නැහැ නේ හිතට එනම බරක් ඒකට තමයි ඉස්සරලා අම්මලා තාත්තලා කිවි පවුල් බර කියලා ඒක වගකීමක් ඒක වගකීමක් ඒ නිසා දරුවනේ ලාමක ජීවිත ගත කර කර ලාමක ජීවිතකින් මැරෙන්න එපා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ අවසානයේදී මෙසේ වදාලා ඉමේහි කෝ කුමාරියෝ පංචහි ධම්මේ සමන්නාගතෝ මාතු ගාමෝ කුමාරියනි මේ අංග පහ තියෙන ස්ත්‍රීන් කායස වේදහා පරම්මරණ මනාප කායිකානම් දේවානම් සාහ්‍යතං උපපජ්ජති කය බිඳලා මැරුණාට පස්සේ නිම්මාන රති දෙව්ලෝ උපදිනවා ඉහළ චාතුම් මහරජිකේ පහු කළා සම්දෙවිඳු ඉන්න තාවතින්සේ පහු කළා යාමේ පහු කළා තුසිත දිව්‍ය ලෝකේ පහු කළා නිම්මාන රති උපදිනවා පන්සල් ගිය කතාවක් නෑ පින්කම් වලට ගිය කතාවක් නෑ පින්කම කරගත්තේ ගෙදරමයි දැන් ගෙදර මිනිහට පයින් ගහලා මෙහි මල්වට්ටි අරගෙන යනවා මොකාටද මේ සෝබනේ කාටද මේ වංචා කරන්නේ කවුද රැවටෙන්නේ තමාට තමාමයි සෝබනේ තමාට තමාමයි වංචා කරගත්තේ තමාට තමාමයි සෝබනේ කරගත්තේ තමන්ගේ පන්සල තමන්ගේ හදවතේ හදාගන්න තමන් යන්නේ අසපුව තමන්ගේ හදවතේ හදා ගන්න. ඒ හදවතේ තමන්ගේ ස්වාමියා වඩා හින්දවන්න. කොල්ලනේ කෙල්ලන්ට කියාපල්ලා මෙහෙම පුරුදු කරන්න කියලා. ඔයා වෙනස් වෙන්න එපා, ඔයා මාව රිදවන්න එපා, සෝවන කතා එපා. පැටියෝ බබා උරතලා රත්තරන් සෝවන කතා එපා. හොඳ බිරිඳ දෙව්ලෝ යන හැටි මෙන්න සූත්‍රය තියෙනවා නංගි අපි බණක් ඇහුවා මෙන්න ඔයාට මේක පුරුදු කරන්න පුළුවන් ඊට පස්සේ එයා එවනවා මඩ බෑ තොට යටත් වෙලා ඉන්න ඔන්න පිරිමි කමරම් මෙයා මැසේජ් එකක් එවනවා තෝත් මට එපා පිරිමි කම තියෙන්න ඕන කෙල්ලෝ එපා එපා කියලා තම්බද්දි පිටිපස්සෙන් යනවනේ දනේපා අනේපා ගැල් නයි නාග ලෝකෙන් ආපු එවන් පැන පැන යනවා පිරිමි ගම වනායි උඹට එපා නම් මටත් එපා ඒ පිරිමි ගම කොල්ලෙකුට තියෙනවා ඊටකට ස්ත්‍රිය දන ගහනවා ඒකයි ඒ නිසා මේ ධර්මයක් විදියට ගන්න දරුවනේ ධර්මයක් විදියට කාන්තාවන්ට කරපු අපහාසයක්ද මේ
නිර්මාණ රතී යන විදිය කියලා දුන්න එක කෙල්ලන්ට බැනපු එකක් නේ ඔන්න කාන්තාවන්ට කවුද අම්මා කෙනෙක් ලියුමක් කියලා තිබ්බා හරි ආසයි අපිට වර්ණනා කළ ඔබ වහන්සේ කියන බණක් අහන්න කියලා ඔන්න ඒ අම්මගේ දොළ දුක අද සංසිඳුණා කාන්තාවන්ට නිර්මාණ රතී යන්න මඟක් කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ අවසානයේ මෙසේ වදාලා योनम भरती संबदा निच्छं आता पिउसुको यंकिसि गिदरक पिरिमिक्किनो हरि उत्साहवंताय वीर्यवंताय सब्ब काम हरं पोसं बिरिंदव होंदोट पोषणे करनवा मं एकै किवी अर कनबोनेवा पिरिमियाम करन्न कियला बिरिंदव पोषणे करनवा बत्तार नाति मान्येति स्त्रिय कवदावा ए पिरिमियावे इक्मोवा हितंतेपा වින පිරිමි ගැන හිතන්න එපා කියලා. නචාපි සොත්ති බත්තාරං ઈચ્છා වාරේන රෝසේ පිරිමියා ඉදිරියේ හිතුවක්කාරකම් කරලා බැඳපු මිනිස්සයා තරහ ගස්වන්න එපා කියනවා. බත්තුච ගරුණෝ සම්බේ පටිපූජේති පණ්ඩිතා නුවණක්කාර කෙල්ලෙක් විදිහට ස්වාමියා යම් තැනකට යටහත් පහත් නම් තමනුත් ඒ අයට යටහත් පහත් වෙන්න උට්ටාහිකා අනලසා සංඝහිත පරිජ්ජනා තමන් වීර්යවන්ත වෙමින් උදේම නැගිටලා වීර්යවන්ත වෙලා ඉන්න නෑදෑ වැඩකාර කරන සියලු දෙනාට කාරුණිකව ඉන්නවා පිරිවරාගෙන යාලු හරි කැමති අලුත් කෙල්ලට ඒ නෝනා හරි කරුණාවන්තයි කියලා බත්තු මනාපා චරති තමන්ගේ ස්වාමියා කැමති විදියටමයි ආ ඉන්නේ සම්බත්තං අනුරක්කති ඔහුව උපයන දේ රකින්නවා යා ඒවං වත්තති නාරී යං කිසි ස්ත්‍රියක් මේ වෘතය සමාදන් වෙලා ඉන්නවා මේක වෘතයක් දූතාංග සමාදන් වෙනවා වගේ එකක් මේක යං කිසි ස්ත්‍රියක් මේ වෘතය සමාදන් වෙලා ඉන්නවා නම් බත්තු ඡන්දස වසානුගා ස්වාමියාගේ වසඟේ ඉන්නවා කියන වෘතය සමාදන් වෙලා ඉන්නවා නම් මනාපා නාම තේ දේවා යත්තසා උපපජ්ජති නිම්මාන රති මනාප කායික නම් වූ දෙව්ලොව ඈ උපදින්නේය උපදින්නේය මේ නිසා ඔයාලටත් ඒ සොඳුරු ගුණධම් පුරුදු කරගෙන නිම්මාන රති දෙව්ලොව උපදින්න සුගතියේ උපදින්න ඔබ කාටත් වාසනාව ලැබේවා පුණ්‍යානුමෝදනාව පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව කොහේ හරි කෙනෙක් පින්වන්ත දුවෙක් පින්වන්ත පුතෙක් අහලා ජීවිතේට යමක් තේරුම් ගනී පින්වන්ත අම්මා කෙනෙක් පින්වන්ත තාත්තා කෙනෙක් දරුවෙකුට යහපත් උපදේශක් දෙවි පින්වන්ත බිරිඳක් තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්න අඩුපාඩු හදාගන්න ස්වාමී බිරිඳකගේ වගකීම තේරුම් ගනී මේ වාගේ ඉන්න බිරිඳකට කවුරු හරි ස්වාමීක වද දුන්නොත් එහෙම ඔහුට අලුතෙන් දඬුවම් කළ යුතු නැහැ නිරේ උපදිනවා මේ වාගේ බිරිඳකට වද දුන්නොත් මේ දහම් පණිවිඩේ ලෝකේ කාට හරි අහන්න සනස්වරවා මෙතන ඉන්න පින්වන්ත දරුවෝ ඉන්නවා ඔයාලා පව්කාර නැහැ මිනිස් ලෝකේ ඉපදුනේ ලක්දෙරණේ ඉපදුනේ සිංහල ජාතියේ ඉපදුනේ බුද්ධ ශාසනේ හිත වහදවා ගත්තේ කල්යාණ මිත්‍රය ඇසුරු කළේ මේ දහම අහන්නේ අප්‍රමාණ පිනක් ඔබට තියෙන නිසා ඔයාලට අමාරුවෙන් මේවා කරගන්න පුළුවන් මේ ගුණ ධර්ම පුරුදු කරගන්න එක. ඉතින් ඒ සඳහා මේ ධර්ම දානේ ලැබලා දෙන්නේ පින්වත් කමනී චන්ද්‍රලතා මෙනවිය විසින්. මේ රැස් කරගත්ත සියලු පින් සද්ද විඳුන්ට
සතරවරන් දෙවියන්ට ඉෂ්ඨකාමී දෙවරුන්ට අනුමෝදන් වේවා. මේ ගුණධර්ම පුරුදු කරලා නිම්මාන රතී ඉපදුන විසාකාව ඇතුළු නිම්මාන රතී දෙවරුන්ට පින් අනුමෝදන් වේවා. ඒ නිම්මාන රතී දෙවරු මේ ගුණධර්ම පුරුදු කරන්න ඕන කියලා සිතවිල්ලක් හෝ පිහිටුවා ගත්ත මේ අහිංසක පින්වතුන්ට උපකාර කරත්වා. සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා.